धम्म श्रवण कालो अयं भदन्ता, धम्म श्रवण कालो अयं भदन्ता, धम्म श्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स, नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स, नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्स। उपाति धावन्ति न सारमिन्ति, नवं बन्धनं ब्रूहयन्ति, पतन्ति पज्योतमिवाधिपातका, दित्तेषु ते इति एके निविष्ट आदि। देवरा मेरे भाग्य उत्तरनाम से वेडवासे कर नवस्तावक हंद्या काले रात्रि काले में पहांग पत्तु कर लती है ना, पहांग वेटवार पत्तु कर लती है ना। बुद्धिजान वहां से में पहांग वेट दिया बलागनी इन्हों को देख का बहु මේ පළ ගැටියු ඇවිල්ලා අර පහනට පැනලා තටු පිච්චිලා දුක් විඳිනවා සහ මරණයට පත් වෙනවා. පළ ගැටියු පහනට පහන් වලට පැනලා පිච්චෙනවා මැරෙනවා, තටු කැපිලා කැඩිලා දුක් විඳිනවා දැක්කා. මේක දිහා බලා ඉඳලා භාග්‍යවතුන් වහන්සේ උදාන ගාතාව ප්‍රකාශ කළා. ඒ උදාන ගාතාව තමයි මම මේ කිව්වේ. උපාති ධාවಂತಿ න සාරමෙන්ති, නවන්නවම් බන්ධනම් බ්‍රෝහයන්ති, පතಂತಿ පජ්ජෝතමි වාදිපාතක, දිත්තේ සුතේ ඉති ඒකේ නිවිට්ටාති. මේ සත්වයන් දෘෂ්ටි විපර්යාසයෙන් අති ධාවණය කරත්, ඔබ සාමාන්‍ය ධාවනයක් නෙමෙයි, වේගවත් අති ධාවනය. දෘෂ්ටි විපර්යාසයන්ගෙන් අති ධාවනය කරන සත්වයා. එතකොට සාරයට පැමිණෙන්නේ නැහැ. අර දෘෂ්ටි විපරණ අධාවණය වීම નિસર્ગම වැඩක්. සාරයට පැමිණෙන්නේ නැහැ. සීලය, ප්‍රඥාව, සමාධිය ඇති කර ගැනීම සාරයට පැමිණෙන්නේ නැහැ. තෘෂ්ණාදී සංඛ්‍යාත අලුත් අලුත් බැඳීම් වඩනවා. නිතරම අලුත් අලුත් බැඳීම් වඩනවා. තෘෂ්ණාදී සංඛ්‍යාත අලුත් අලුත් බැඳීම්. අලුතෙන් අලුතෙන් හොයනවා. අලුතෙන් අලුතෙන් බැඳෙනවා. ඈ? ඉතින් මෙසේ ඇතැම්මු දුටු දේහිද ඇසු දේහිද, දුටු දේත් ඇසු දේත් කියන මේ දෙකේම බැදිලා මොකද වෙන්නේ? පළඟැටියා පහනට පතිත වන්නාසේ. අර පළඟැටියා ඇවිල්ලා පහනට නැවත නැවත පතිත වෙන්නේ. මැරෙනවා, ආයි ඉපදෙනවා, ආයි පයින්නවා. ඒ අරමුණු කෙරෙහි සාස්වත වශයෙන් බැසගත්තාහු ඒ අරමුණට පයින්නවා. අරමුණේ දැඩිව එල්ලාගෙන අරමුණේ ඇලෙනවා බැඳෙනවා. කොයි වාගේද? අර පහන් දැල්ලට පැනලා ජීවිතය විනාශ කරගන්න කරදරයට පැමිණෙන, නැවත නැවත ඉපදිලත් පණ ගැටිය වෙලා ඉපදිලා අර පාරටම පැනලා මේ ඇන පළඟැටියන් අලුත් 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 මොනවාද තෘෂ්ණාදු සංඛ්‍යාත බැඳීම් වලට වැටෙනවා. ඉතින් මේක විශේෂයෙන් වෙන්නේ කොහෙන්ද? දුටු දේසා ඇසු දේ අනික්වත් අදාළයි. නමුත් ඊට වැඩි මේක ප්‍රසිද්ධව පේනවා. මොකද දකින එකයි අහන එකයි එක තමයි අපි ගණන් දෙනවා වැඩිපුර යන්නේ. හැම නිතරකම අපිට අහුවෙන්නේ එතනනේ. ඇස්පේඩේ හින්දා දකිනවා, ළඟම ඇහෙන අර ගඳ රස ස්පර්ශ කියන ඒවා ඊට පස්සේ ඒක ටිකක් නිලිනයි. අරවා ප්‍රමුඛව අපිට දැනෙනවා. මොකද ඇසු දේ දුටු දේ. ඇසු දේ කෙරෙහි තෘෂ්ණාවෙන් නැවත නැවත බැඳෙනවා, දුටු දේ කෙරෙහි නැවත නැවත බැඳෙනවා. අලුත් අලුත් බැඳීම් වලට කැමැති සිත. හැමදා ඒක නෙමෙයි. අලුත් අලුත්
කෑමත් හොයන්නේ පාන් පිටි වලින් හදන කෑම බලනකොට ඉඳියාප හැමදාම ඉඳියාප කන්න බෑ කියලා ටික දවසකින් පිට්ටු හදනවා. එහෙම නැත්නම් පිට්ටුම කන්න බෑ රොටි හදනවා. ආ රොටිම කන්න බෑ. ඉතින් ওই විදිහට පාන් පිටි වලින් විවිධ විවිධ කෑම හදා හදා කනවා. බනිස් පාන් රොටි පිට්ටු ඉඳියාප වගේ දේවල් කෑමට එහෙම හොයනවා. ඒ වගේම ඒවා විවිධ විවිධ විදිහට හදලා තියෙන දේවල් දකින්නත් කැමති ඇහැට. එතකොට ඒ සද්ද අහන්නත් කැමති පාම් පාම් අනේ හැමදාම පාම් ගැන කියන්න එපා. රොටි ගැන කියනොත් ආ ඒක අලුත්ෙන් වාගේ කනට. ඉතින් මේ විදිහට නිතරම අලුත් අලුත් විදිහට කෑම බීම. ඒ වගේම අඳින පළඳින දේවල්. ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ සුවඳ විලවුන් ආදී දේවල්. මේ විදිහට හැම එකක් පිළිබඳව අලුත් අලුත් බැඳීම් ඇති වෙනකොට වෙළඳ ලෝකයේ තුලත් අර පරණේක අලුත් කරදාසි වලින් අලුත් කරලා විවිධ විවිධ ලේබල් ගහලා පරණේකම විකුණනවා. ඉතින් පරණ දේවල්ම තව පොඩ්ඩක් මොනවා හරි පොඩි වෙනසක් කරලා ඒවම තමා. ඉතින් මේ සත්‍යයගේ මොකද්ද ඇහැකන ආදිය ඒවා ගැටෙනකොට තෘෂ්ණාව කියන්නේ ඇලීමේ කියන්නේ මොකද්ද අලුත් අලුත් දේවල් කෙරෙහි තියෙනා වූ ඇලීම. අර පළගැටියා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් පහනට පයින්නවා වගේ පැනලා මේ ජීවිත විනාශ කරගන්නවා වගේ ඒ තෘෂ්ණා බැඳීම් තුළ අපි මොනතරම් එළවිල්ලක් සසර එළවලා තියෙනවද ඈ ඒ පසුපස හඹා ගිහිල්ලා. අදද මේ ලැබුවා වූ මිනිසත් භාවය තුළදී ඒ හැබෑ ස්වභාවය තේරුම් ගැනීමක් අපිට කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව පාවිච්චි නොකරොත් අර සතා සතු ගැන ගමනෙම තමයි. ආහාර නිද්‍රා භය මෛත්‍රංජ කියන කාරණා හතරක් වෙන්නනවා. ආහාර නිද්‍රා භය සාමාන්‍ය මේතත් පසුබිරි නරාණාම් කියන්නේ පසුබිරි කියන්නේ තිරිසන් යෝනි සතුන් සහ මනුෂ්‍යෝ අතර තියෙන පොදු දේවල් මේවා. සාමාන්‍ය මේතත් පසුබින්න රාණම් ධර්මෙහි තේසා මදිකෝ විශේෂෝ විශේෂත්වයක් තියෙන මාන වර්ගය නිස් වර්ගය ධර්මතාවය දැකීම සිදුවෙන ධර්මතාවය පිළිබඳව මෙනෙහි කිරීම දැකීම ඒට අවතීර්ණ වීම. ඒ දේ නොකළොත් එහෙම ධර්මයෙන් හීන ඒ හීන භාවයක් ඇති වුණොත් ධර්මඥානය නැතිනම් පසුබි සමානම් අර සතුන්ගේ කටයුතු හා සමානයි. ඇත්තනේ බලන්නකො දැන් මේ සුනකාදි සතු හරක් වාගේ සතු. ඉතින් අපිට නිතරම එයාලගේ ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය තියෙනවා. එයාලටත් කල්පනා කිරීමේ හැකියාවක් තියෙනවා. හදේ ක්‍රියාවීමක් තියෙනවා. ඉතින් දැන් ඒ මේ මොකද්ද මේ ඒ සතුන්ගේ කවදාකවත් මේ සකල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ඇහැට කරණාසේ දිවට ශරීරයට හැපෙන දේවල් වල වෙනස් වෙන සුළු ස්වභාවයක් ඒකේ අයත් නැති ස්වභාවයක් ඒක වෙහෙස කර දුක්ඛ ස්වභාවයක් කියන අදහස කවදාකවත් ගන්න බෑනේ. සතුන් අතර විශාලම සත්‍ය අලියානේ. අලියටවත් ඒක ගන්න බෑ. අස්වැටත් ගන්න බෑ. හොඳ නෝන ඇති සත්වසේනේ අස්වැයම ගණන් ගන්න. නමුත් එයාලටවත් තිරක්ෂණය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න බෑ. එතකොට හැබැයි හැම වර්ගයාගේම තියෙන ආහාර නිදා ගැනීම බය වීම වර්ගය අබෝ කිරීම. ඔක මාන වර්ගයටත් අදාළයි. ආහාර කිය ගන්න එක නිදා ගන්න එක. ඒ වගේම ජීවිත ආසාව බය තැති ගැනීම කියන්නේ. ඊළඟට තමා වර්ගය අබෝ වීම. මේ කාරණා හතර අර සතුන් නැගත් අපිට පේන්න තියෙනවා. ඈ මිනිස් වර්ගය ළඟත් ඒ කටයුත්තම වෙලා මැරිලා යනවා නම් ඒක කිසිදු මේ 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 යථාභෝධය සැනසිල්ලක් හරවත් බවක් නැහැ. එවගේම ඒ සිතිවිලි ඇසුරේ බලන අහන දකින දේවල් වල අතරමත හොයන දේවල් වල අනිත්‍යතාවය පිළිබඳව එතකොට මේවා හේතුන්ගේ ඵල වශයෙන් හටගෙන නැසෙන ධර්මතාවයක් මිසක ද්‍රව්‍යාත්මක ඝන ස්වභාවයක් නෙමෙයි. මේක ඝන ස්වභාවයක් නෙමෙයි. මේක සංස්කරණය වීමක් සංස්කරණ වීමක්. එවගේම සංස්කරණයන්ගේ ස්වභාවයෙන් මොකද වෙන්නේ වය එතනම වය ධම්මා සංකාර මෙන්න මේ පිළිබඳව ඒ අනිත්‍ය සම්ප්‍රයුක්තව දකලා ඒ ඒ මමයේ මගේ කියලා
වලට ගැටෙන්නට කාරණයක් නෙමෙයි විශ්වීය උදර්මතාවයක් සතර මහා භූතයෙන් හැදුණු ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසික ක්‍රියාවලියේ චෛසික සමූහයන්ගෙන් හටගෙන නැසෙන සිද්ධියක් මිසක ඒකට ප්‍රතිසම්පන්න සිද්ධියක් මිසක ඊට වැඩිය දෙයක් නැහැ ක්‍රියා ප්‍රතික්‍රියා ධර්මතාවයක් ඒක ඒකට එකතු වීමම වෙහෙසයි ඒක තුල ඇලි ගැලි ඇලෙන බැඳෙන එක බර නව අලු අලු අලුත් අලුත් බැඳුම් ලැබෙනවා නවන් නවන් බන්ධනම් බ්‍රුහයන්ති නැවත නැවත අලුත් අලුත් බැඳීම් වල ඇලි ගැලි වාසය වෙනවා නම් ඒක වෙහෙසයි දුකයි දුකට හේතු ආශාවයි කියලා ඔබ අහලා තියෙනවනේ එතකොට ඇල්ම ආශාව සිතෙන් තුනී වෙලා යන ක්‍රමයට ශක්තිමත් වීම කරනවා නම් එයා කියන ඒ ධර්ම අභිෂමයක් තුල වාසය කරන ධර්මයේ තේසා මදිකෝ විශේෂෝන ඒ විශේෂත්වය තමයි ඔබට මට තියෙන්නේ මේ මේ මානව මානව පින්වතුන්ට තියෙන්නේ ධර්මයෙන් හීන මිනිසා වෙලත් ඒකට එහි හීනත්වයක් තියෙනවා නම් ඒ පිළිබඳව වැටහීමක් අවබෝධයක් නැතිනම් ඉතින් අර වැඩේනේ මොන තාක්ෂණයේ දියුණු වුණත් මොන විද්‍යාව දියුණු වුණත් භෞතික වශයෙන් රසායන ජීව භෞතික ආදී වශයෙන් මේ විශ්වීය විශ්ව අත ගන්න පුළුවන් තරමටම ඒ වගේ දියුණුවක් ලැබුවත් ආයතන හයේ සිද්ධිය දන්නේ නැත්තම් එහි සංහිඳියාව දන්නේ නැත්තම් දැක ගන්නට උත්සාහයක් නැතිනම් ඒ වගේම ත්‍රිලක්ෂණ වැටහීමක් අවබෝධයක් නැතිනම් ඒකේ හුදු ඉතින් මොකද්ද අර ධනෙටම අයිති අර මොකද්ද සත්ව ගණයටම තමයි අදාළ ආයතන හයේ ක්‍රියාව පවත්වන එක විතරයි ඉතින් මෙතනදී පෙන්නනවා මොකද්ද මේ දෘෂ්ටි විපර්යාසයන්ගෙන් අතිධාවනය කරනවා බලන්නකෝ අතිධාවනය අතිධාවනය කියන එකේ තේරුම ඒකටමයි හැරිලා තියෙන්නේ ඒ ඒ ඒ සිද්ධියම තමයි මොනවද දෘෂ්ටි දෘෂ්ටි විපර්යාස වලට එකතු වෙනවා දෘෂ්ටි විපර්යාසයන්ට එකතු වෙනකොට ඒ නිසා ඇති වෙන්නේ මොකද්ද ඇලීමමයි බැඳීමමයි තෘෂ්ණා දෘෂ්ංඛ්‍යාත ඇලීම බැඳීමමයි අලුත් අලුත් බැඳීම් වලට වැටෙනවා එතක අලුත් අලුත් බැඳීම් වලට ඉතින් දුටු දෙයි ඇසු දෙයි ඒව දැල්ලෙස බැඳීම නිසා පළ ගැටිය පහළට නැවත නැවත පෙරලා විනාශ වෙනවා වාගේ විනාශ වෙලා මරණයටපත් වෙලා විනාශ භාවයටපත් වෙලා යනවායි කියන එක තමයි ඒ ගාථා ධර්මයේ තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරන්නද මොකද්ද මේ උදානේ උපාති ධාවಂತಿ නසාරමෙන්ති අතිධාවනය කරනවා සත්‍යා දෘෂ්ටි විපර්යාස වලින් සරු බව දන්නේ නැහැ සරු බව කීවර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගැනීම ත්‍රිලක්ෂණ අවබෝධය නසාරමෙන්ති සාරය දන්නේ නැහැ ඈ සාරය දන්නවා නම් එයා මානව පින්වතා සාරය දන්නවා නම් එයා තථාගත බුදුහිමියන් වහන්සේගේ ශ්‍රාවකේ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර වර්ගයක්ම ඉන්නවා. ඒ හතර වර්ගයෙන්ම ආර්ය ශ්‍රාවකයෙක් නිකන් නෙමෙයි. ඉතින් ආර්ය ශ්‍රාවක භාවය පිළිබඳව දන්නේ නැහැ. අර දෘෂ්ටින් විසෙහි ඇලි ගැලි දෘෂ්ටි විපර්යාසයන්ගෙන් ඒ පිළිබඳවම පසුපස පන්නගෙන යනවා. දෘෂ්ටින් වලම එල්ලිලා යනවා. දෘෂ්ටින් විසෙහි තෘෂ්ණා වෙනවා. ඒ නිසා පේන එක ඇහෙන එක ඒක හරියට උපමාව කොයි වගේද කල ගැටි වගේ පහන දීප්තිමත්නේ පහන ඈතට ලස්සනයිනේ ඒ වගේම පහන හැබැයි ගෑවිච්ච ගමන් මොකද එන්නේ කිට්ටු වෙච්ච ගමන් පිච්චෙනවා ගෑවිච්ච ගමන් මැරිලා යනවා ඈතට පහන ලස්සනයි ආලෝක ධාරාව ගෙනත් දෙනවා එතකොට දුරට පහන හොඳයි ඒකේ ඇලිච්ච ගමන් මොකද වෙන්නේ පැනපු ගමන් මොකද වෙන්නේ පිච්චිලා විනාශ වෙලා යනවා එයාගේ මේ තෘෂ්ණාමය ස්වභාවයක එක්තරා මට්ටමක පැවැත්ම මේ පවතින තාක්කල් ආශාව නැතුව පවතින පුළුවන් කමක් නැහැ පවතින තාක්කල් වෙන එකක් ඕනේ නැහැ ඔබ දන්නවා ටිකක් ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් පිගානට කෑම ටිකක් බෙදලා දුන්නට අපිට බෙදලා දුන්නු වේගෙම කෑම කන්න බෑ කටට කෙල උණලා එන්න ඕනේ කෑම පිළිබඳ ප්‍රියතාවයක් හිත ඇතුලේ පටන් ගන්න ඕන. ඇතුළතින් හිත ඇතුලෙන් කෙල උනාගෙන හිත ඇතුලේ ප්‍රියතාවය ඇවිල්ලා ඊට අනුව ඒක කයට වැදිලා අර මොකද ආහාරජ රූපයේ දිය වෙලා කෙල ටික උනාගෙන ආපු හැටි තමයි අපිට
අර බත්පත් එහෙම නැත්නම් කෑම ටික කන්නට රුචියක් ඇති වෙන්නේ. යම් විදියකින් චේතනාව ආවේ නැතිනම් මට කෑම එපා අප්පිරියයි. කෙල ටික ඉනුවේ නැත්තම් පුළුවන්ද මේ පිගානේ තියෙන මොන රසවත් දේවල් කියලා විවිධ විදියල් පිගානේ හදලා තිබුණත් කන්නට පුළුවන් කමක් නැහැ. ඔක අපි අත්දකිනවානේ අධික ලෙස අසනීප වෙලා ඉන්න වෙලාවල් වලදී මොන රසවත් කෑමක් ගෙනතුනත් කන්නට බෑ. එතකොට දැන් බාහිර කෑම පිඟානේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ. මොකද්ද? සිත තුළ ගලාගෙන එන්න ඕන. සිතට ඒ පිළිබඳ රුචිය ඇවිල්ලා රුචියට අනුව කෙල ටික එන්න ඕන. ආර්ජ රූපේ ක්‍රියාවන්ර. එතකොට අපිට තේරෙනවා. ඒකට තෘෂ්ණාව නිසා හට ගත්තා වූ ආහාර ටික කෙල ටික එන්න ඕන. මුලලා තෘෂ්ණාව නිසා හට ගත්තා වූ කෙල ටික. නැත්නම් තෘෂ්ණාව නැතිනම් කෑම කන්නත් බෑ. හැබැයි ඒ තෘෂ්ණාව කියුවේ මේ භවගාමී ගතන්දරයක් නෙමෙයි. සසර දිගට ඇදගෙන යන නැවත නැවත පුනර්භවය ගෙන දෙන්නා වූ තෘෂ්ණාව නෙමෙයි හෙතන. එතන තියෙන එක්තරා විදිහක නිකන් ආශාමය ස්වභාවයක්. ආශාව කියන එක මේ මෙතනදී අපි තේරුම් ගන්න ඕන ඒක අවම වැඩක්. කියන්නේ ඒක ශාරීරිකව පවත්තන්න ශාරීරික කැඟ දූවිලි වැටලා තියෙන වෙලාව දාඩිය අපි සුද්ධ පවිත්‍ර කරගන්න. එතකොට ඒ විදිහට යම් ආශාවක් මේක පවත්‍රතා කාල තියෙනවා. හැබැයි මේකේ අර තෘෂ්ණා කිරීම ඒක පිළිබඳව කොයි වාගේද අර පහනට පැන්නා වාගේ හරියට පහන ළඟ වාගේ පහන් ආලෝකයෙන් අපිට වැඩ කරගන්න තියෙනවා. පහන් ආලෝකයෙන් වැඩ කරගන්න පුළුවන්. පළඟැටියා පහන් ආලෝකයෙන් වැඩ කරගන්නවා නෙමෙයිනේ. මානව වර්ගයා නම් පහන් ආලෝකයෙන් වැඩ කරගන්නවා. පළඟැටියා මොකද කරන්නේ? ආලෝකයට වසී වෙච්ච වේගෙට පයින්නවා. පැනපුවාම පිච්චිලා යනවා. එතකොට ආලෝකයෙන් වැඩ ගැනීමක් තියෙන ආලෝකයට පැන්නොත් පිච්චිලා යනවා. තෘෂ්ණාව කියන කතන්දරේටම එක ගුණොත් නැවත නැවත අලුත් අලුත් බැඳීම් තුළ තෘෂ්ණාවට මේක ගුණොත් මොකද වෙන්නේ? පිච්චිලා යනවා. එයාගේ මනුෂ්‍යකමත් ඇති වෙලා යනවා. යථාභෝධය කිරීම හැකියාව අඩු වෙලා හීන වෙලා යනවා. ඒ වගේම මේ තිරිසන් යෝනිට පොම ඇදගෙන යනවා. අර යම් විදියකින් අර ඒ දේ නොවි දෛනික ජීවිතය බොහොම මධ්‍යස්තව ආශාව කියන එක සහමුලින්ම දුරු නොවන තාක්කල් ආශාව කියන එක සහමුලින්ම දුරු වෙනකොට මොකද තියෙන උත්තරේ? ආශාව සහමුලින්ම සිතේ දුරු වෙනවා නම් මොකද තියෙන උත්තරේ? ඒ පින්වතාගේ ඒ ශරීර කූඩුව එයාගේ හැසිරීම රටාව මොකක් වෙනවද? වැඩිමනත්ම යාගේ හැතිරීම් රටාව සිද්ධ වෙන්නේ ඔය වාඩි වෙච්ච තැනක. නිරෝධ සමවතක සමාධි භවක මිසක්කම් ශාරීරිය පවා සෙලවෙන ස්වභාවයක නෑ. ඒ තරම් නිරෝධ ස්වභාවයක වාසය කිරීමක් තමයි ආශාව කියන තෘෂ්ණාව කියන එක සාමුලින්ම නැත්තම්. එතකොට අර යම් ප්‍රමාණයකින් පවතින එකේදී තමයි අර අතපය ක්‍රියා කිරීම ශරීර සුද්ධ පවිත්‍ර කර ගැනීම ආහාර පාන ටිකට අර ආහාරජ රූපය ක්‍රියා වෙලා තෘෂ්ණාව නිසා හටගත්තා වූ කෙල ටික මිශ්‍රිතව ආහාර පාන ගැනීම මේ කියන කාරණාවල් ටික පවතිනවා. කෙනෙක් මේ ශරීර කූඩුව පවතින තාක්කල් පවත්වන තාක්කල් ඒක මේ සසර බැම්මට කාරණයක් නෙමෙයි. එතකොට මේක මේ දෙපැත්ත මැනවින් වැටහාගෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කිරීමට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරවදාලේ. එක මේ කුදුකොස් සංගී ඉතිවුත්තක පාලි තියෙන සූත්‍ර ධර්මයක්. ඒක නම පුරුෂ ප්‍රිය රූප සූත්‍රය. එහි ඇස් ඇති පුරුෂයෙක් ගන්තර සිටියේ ඔහු දැක මෙසේ කියන්නේ. මොකද මේක කතාව වස්තුූන් පිළිබඳ ස්වර්ණාදී වස්තු රිදිරත්තරන් වාගේ වස්තුූන් පිළිබඳව ප්‍රිය ස්වභාවයක් ඒ පිළිබඳව සතුරු සහගත ස්වභාවයක් පවතින්නාව යම් තැනැත්තෙක් යම්සේ එහෙම පුරුෂයෙක් දඟෙහි සැඩදිය පහරින් පහලට ගෙන යනු ලැබේ. අර වස්තුූන් පිළිබඳව දැඩි ඇලීමක් තියෙන මනුසයා දඟ වතුරකට වැටිලා ගඟදිග පල්ලෙහාට ගෙනියනවා සැරවසු. ඒක දැක්ක ඇසති පුරුෂයෙක් ගම් තෙර හිටපු ගඟෙන් එතර හිටපු
ගඟේ මේ යුරේ හිටපු තැනත් එක්ක සති පුරුෂයෙක් මේක දැක්කා. දැකලා මරයට කියනවා, එම්බල පුරුෂය, තෝ ප්‍රිය ස්වභාවය හා සුඛ ස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩදිය පහරින් පහළට ගෙන යනු ලබන්නේය. ලබන්නේහි නමුදු මේ නදියේ පහළ, මේ ගඟේ පහළ රළ සහිත වූ දියසුලි සහිත වූ චණ්ඩ මත්ස්‍යාදී සතුන් සහිත වූ දිය රකුසන් සහිත වූ මහා විලක් ඇත්තේ. මේ ගංගාවේ තොප දැන් ওই පල්ලෙයාට ගහගෙන යනවා. තොප බොම්බ වස්තුන් කෙරෙහි දැඩි ඇල්මක් තියෙන තැනත් තොප. තොප දැන් පල්ලෙයාට ගහගෙන යනකොට, ඔහොම යනකොට පල්ලෙහා තියෙනවා විශාල විලක්. ඒ විලේ චණ්ඩාදී සතුන් ඉන්නවා, දිය රකුසෝ ඉන්නවා, දිය සුලි තියෙනවා. එතකොට විවිධ විදිහට ගඟේ පල්ලෙයාට රැළ තියෙනවා. ඉතින් ඔබ ගිහිල්ලා ওই වාගේ තැනකට වැටෙනවා. එම්බල පුරුෂය, තෝ මේ විලට පැමිණි මරණයට හෝ මරණය හා තරම් දුකකට තෝ පැමිණෙන්නේහිද? මේ විලට ගිහිල්ලා වැටිලා මරණය හෝ මරණය හා තරම් දුකකට පත් වෙනවද? එසේ වූ විලක් ඒක. ඒ තරම් භයානක විලක්. මහණෙනි, එකල්ලි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනේ අසා අතින්ද පයින්ද දිය පහර තරණය කරන්නේ. මේ වචනේ අහුණට පස්සේදී අරයා මොකද කරන්නේ? අපෝ, ඒ විලට ගිහින් වැටෙන්න බෑ. එයා මොකද කරන්නේ? අතින් පයින් පීනලා, උඩුගම්බලා පීනලා අර දිය විලට වැටෙන්නේ නැතුව බේරෙනවා. මෙන්න මේක තමයි මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මොකද්ද මේ පොඩි කතාව, උපමා කතාව. මහණෙනි, අර්ථාවබෝධයට මා විසින් මේ උපමාව කරන ලද්ද. බුදුරජාණන් වහන්සේම වදාරනවා මේ අර්ථාවබෝධය සඳහා මා විසින් කරපු උපමාවක්. මෙහි අර්ථය මෙන්න මේකයි. මේ උපමාවේ අර්ථය මේකයි. මහණෙනි, ගඟෙහි සැඩ දිය පහර යන මෙය තෘෂ්ණාවට නමකි. තෘෂ්ණාවට දුන්නු නමක් මොකද්ද? ගඟෙහි දිය සැඩ පහර. ගඟේ ගලාගෙන යන දිය සැඩ පහර කියලා උපමා කළේ මොකටද? තෘෂ්ණාවට. ඊගොඩ මහණෙනි, ප්‍රිය ස්වභාවය හා සුඛ ස්වභාවය ඇති වස්තුව යන මෙය සවදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ට නමකි. ප්‍රිය ස්වභාවය, සුඛ ස්වභාවය ලබන වටිනා කියන ධනය මොනවාද? මේ අධ්‍යාත්මික ආයතන 6. ඇස, කන, නාසය, දිව, ශරීරය, හදය කියන මේ ආයතන 6 තමයි අපි බොහොම වටිනවයි කියලා. ඒ ආයතන 6 පිනවීමේ කතන්දරයක් නෙමෙයි. ජීවත් වෙනවා කියන්නේ වෙන මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හදය කියන මේ ආයතන 6 පළපදියම් වීමක්, පදිංචි වීමක්, ඒ සතුට කරන්න යෑම. ස්වර්ණ, රිදි රත්තරන්, මිල මුදල්, මතු මැණික් ආදී තියෙනවා කිය කිය අපි ඇලිලා ඉන්නේ ওই ආයතන 6ත් එක්ක තියෙන ගණ දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර බාහිර පැත්තෙන් සුඛ ස්වභාවය, පිය ස්වභාවය සහිත වස්තුන් කියන එකට භාග්‍යවතුන් වහන්සේ උපමා කරනවා මොකද්ද? මේ සවදෑරුම අධ්‍යාත්මික ආයතන 6ට නමකි. මහණෙනි, පහළ බය සහිත දියවිල යන පල්ලෙහායින් තියෙනවා කියන විශාල දියවිලක්, බය සහිත දියවිල යන මෙය පස්වදෑරුම් උරම්බාගිය සංයෝජනයන්ට නමකි. පස්වදෑරුම් ඔයන් උරම්බාජින සංයෝජන මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන දස සංයෝජන බැම්මේ උරම්බාගිය සංයෝජන පහ. ඔගේ උද්දම්බාගිය සංයෝජන මොනවාද? රූපරාග, අරූපරාග, මානෝද්ධච්චා, විද්‍යා. රූපරාග, අරූපරාග, මානෝද්ධච්චා, විද්‍යා, ඒවා ධානි සහ එතනින් එහාට ලෝකෝත්තර සුවය ගෙන දෙන්න. පල්ලෙයාට තියෙනව මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද. මේ 11 කාම භූමියට අදාළයි ඒ ටික. ඉතින් මේ ඔරම්බාගී සංයෝජන බැමි වලට කියාපු නමක් තමයි දියවිල කිය. පහළ තියෙන දියවිල කිව්වේ අර පල්ලෙයාෙන් තියෙන බැම් මේ සංයෝජන බැම් පහට. දියවිල කිය. මහණෙනි, රළ යන මෙය ක්‍රෝධයට හා උපායාසයට නමකි. අර ගඟේ තියෙන රළ කියලා පෙන්වීම කියද තරහ, ක්‍රෝධ, වෛරසිත සහ උපායාසය, හූල්ලන ගතිය. අර මොනවා හරි දෙයක් වෙච්චාම දැඩිව හයෝ කියලා අර හූලන්නේ.
දරුවෙක් එහෙම නැති වුණොත් එහෙම එකක ගහනවා කියන වචනේ ගන්නකො. ඒක තමයි උපායාසය. එතන උපායාසය ප්‍රෝදේ කියන දෙකට තමයි පෙන්වීම මොකද්ද රළ. ඈ අර ගඟේ දිය රළ. අ නමකි මහණෙනි සංසරක් සංසරක්කස සග්ගහ රක්ෂ රක්ෂ කීවි අර මොනවද මේ දිය රකුස ඉන්නවා කිය දිය රකුස. දිය රකුස යන මේ මාගමට නමකි. මාගම කීවේ ස්ත්‍රී කියන වචනේ. මාගම කීවේ ස්ත්‍රී කියන වචනේ. එතකොට ස්ත්‍රීට නමකි. මෙතන ස්ත්‍රී කිව්වේ අපි මේ බාහිර පැත්තේ හිතෙන්න දෙපා මේක අධ්‍යාත්මික දේශනාවක් මේකේ තියෙනවා. එතකොට ස්ත්‍රීට නමකි. මොකද්ද? සග්ගහ රක්ෂ රක්කස කියන්නේ අර මොකද? දිය රකුසී. දිය රකුසෝ ඉන්නවා කියලා කිව්වේ ස්ත්‍රීන්ට කියන නමකි. මහණෙනි පටිසෝද පතිසෝතේ යනමය නෙක්ඛම්මයට නමකි. අර දැන් අර අත්පාය අත්පා වෙහෙසවල වලට වැටෙන්නේ නැති වෙන ඉහළට පීරනවයි කියලා කියවන්නේ. ඒ වෙන නෙක්ඛම්මයට නමකි. නික්මීමට නමකි. අත්පාවලි ව්‍යායාම යනමය සතර සම්‍යක් ප්‍රදානයන්ට නමකි. උපං කුසල් වැඩි දියුණු කිරීම, නූපං කුසල් ඉපදවීම, උපං කුසල් දුරු කිරීම, නූපං කුසල් නොඉපදවීම කියන මේ සතර සම්‍යක් ප්‍රදානයෙන්ට නමක් තමයි දෑති දෙපාය වීර්යෙන් ඉහළට යනවයි කියන්නේ. මහණෙනි ගන්තර සිටි ඇසැති පුරුෂයා ගඟේ ඉවුරේ හිටපු ඇසැතු පුරුෂයා යන මේ අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමකි. භාග්‍යවතුන් වහන්සේට නමකි. බලන්නකෝ සූත්‍රයේ තියෙන ගම්භීරාර්ථය. පොඩි කතාවක් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. නමුත් ඒ තුළ කොච්චර ලොකු ගැඹුරක් තේරලා තියෙනවා. එතකොට දැන් ආයෙත් අපි පොඩ්ඩක් මුලට වැහලා බලමු. මොකද්ද මෙතන? මහණෙනි ගඟෙහි සැඩදිය පහර යන මෙය තෘෂ්ණාවට නමකි. එතකොට ගඟේ තියෙන සැඩදිය පහර වලට සාමාන්‍යයෙන් කියන වචනේ මොකද්ද? ඕග. දිය පහරට කියන වචනේ මොකද්ද? ඕග. එතකොට සතර ඕගයක් දහමේ පෙන්නනවා සැඩ පහරවල් හතරක්. දැන් උඩින් සැඩ පහර යටින් නැමේ යටින් සැඩ පහර තියෙන්නේ. උඩින් මොකුත් නැහැ. නිකන් නිශ්චල. දැන් ඕක කියනකොට මට පොඩි මතක් වීමක් එනවා. එක්තරා කාලයක ඔය පැවිදිච්ච අලුත මනේ බුල්නෑවේ වනාන්තරයක අපි ටික කාලයක් හිටියා. ඒ ඉඳද්දි අර මහවැලියෙන් එන එච් කලාපේ ඇලකට යනවා නාන්න. ඉතින් නාන්න යනකොට උඩින් වතුර බොහෝම නිශ්චලව යනවා අර ඇලේ. ඉතින් මොකද කරන්නේ? මන් දන්නේ නැතුව වතුරට පැන්නා නාන්න. පයින් පැලලා චුට්ටක් කළා යනකොට තප්පර දෙක තුනකින්ම යට ගියා. යට යනකොට අමු වුණා යටින් යන සැඩ පහරට. උඩින් වතුර බොහොම නිශ්චලව යට සැඩ පහරට අහු වුණා. අහු වෙලා මාව දැන් වේගෙන් ගෙනියනවා පල්ලෙහාට. කිසිත් කර කියා ගන්න බෑ. අර ඉතින් අර අපි පැවිදි වෙන්න ඉස්සර ගිහි කාලේ ඇල දොළවල් වල නාලා පුරුදුකම් තියෙන නිසා මොකද වුනේ? අර වැටකයා පඳුරකට කකුල හිර වුණා. හිරේලා එක ඒ කකුල ගස්සලා එක පාරටම අර උඩ වතුර මට්ටමට ආවා. ඉතින් එදා සැඩ පහරේ ස්වභාවය මම තේරුම් ගත්තා. ඒක මහා විශාල එකක් නෙමෙයි, පොඩි එකක් වුණා. සැඩ පහර කියන්නේ වතුර යටින් යන්නේ දියවැල්. උඩින් යන්නේ බොහොම නිශ්චලව වතුර. ඉතින් මහා ගංගාවල ඕක ඔයිට වැඩිය දරුණුයි. උඩින් වතුර නිකන් යන්නේ නෑ වාගේ. නිකන් ඔය නිකන් කම්මැලිකමේ අරගෙන පහළට යනවා. ඒවට කියන්නේ දියවැල්. ඒ එහෙම නැත්තම් සැඩ පහර කියනවා. ඉතින් අන්නේ අර්ථයෙන් මෙතන ඒ වාගේ දැන් අපිට මෙතන උඩින් වතුරට පයින්නවා විතරක් නෙමෙයි යටින් දියවැල් වල ගහගෙන යනවා. ඒතර කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිද්‍යාවෝග කියලා හතරක් දහමේදී දියවැල් හතරක් වෙන්නවා. ෂඩ පහරවල් හතරක්. කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිද්‍යාවෝග. දැන් ওই ෂඩ පහරවල් හතරම අපි ළඟ ගහගෙන යනවා. හැබැයි ඒ බව අපේ ගැඹුරු සිතේ ෂඩ පහරවල් ගහගෙන යන බව අපි දන්නේ නැහැ.
උඩ මට්ටමින් සමහරලාට කෙනෙකුට කියන්න පුළුවන් යම් යම් දේවල් පිළිබඳව තියෙනා වූ ඇල් කරලා පැත්තකට කරලා මට නම් දැන් ඔය තෘෂ්ණාව අඩුයි මට මොකද මෙහි ඉන්ද්‍රියංගයේ තියෙනා වූ දුර්වලකම් නිසා නොඑක් විදියට එහෙම හිතන්න පුළුවන් මට දැන් කලින් වාගේ ඔය වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත අරවා මේ අඩුයි කියන්න පුළුවන් ඒ උඩි කතාවක් යට යටපහරේ ඒව කිසිවක් අඩුවක් නැහැ එතකොට දිට්ඨිය මට දැන් විවිධ විවිධ දෘෂ්ටි අඩුයි මම දැන් මේ එක දෘෂ්ටියක ඉන්නේ ධර්ම දෘෂ්ටිය විතරයි අනික් ව දෘෂ්ටි මට මොකක්වත් නැහැ කියලා නොඑක් විදියට එකතු වෙච්චම සාකච්ඡා කරන්න පුළුවන් නමුත් ඒ දෘෂ්ටි අන්ත දෘෂ්ටි ඇතුලේ නිමක් නැතුව ඒක සැඩ පහර වගේ ඈත තියෙන්නේ එතකොට භවෝග භවෝග කියන්නේ සසර නැවත උපදින්න තියෙන හේතු කෙනෙක් කියන්න පුළුවන් මරණයෙන් පස්සේ මං ආයෙ උපදින්නෙත් නැහැ කියලා නැවත උපදින්න හේතු මට ඇත්තෙත් නැහැ කියන්න පුළුවන් එහෙම උඩින් කිව්වට යටින් ඒක යනවා යෝගය අවිද්‍යාවත් එහෙමයි දැන් විද්‍යා ඥානෙ පරිපූර්ණයි දැන් මම අරහන්ත වෙලා තියෙන මේ සමහර පින්වතුන් කියන්නේ මේ අරහන්තයි නැවත උත්පත්ති ධර්මයක් මට නැහැ මේ ආදී වශයෙන් විවිධ ප්‍රකාශන කරන පින්වතුන් ඉන්නවා කාටද මේ නැත්තේ මට එතකොට අරහන්ත වෙලා ඉන්නේ කවුද මම දැන් සැඩපහර ඈත අවිද්‍යාවෝග යනවනේ බරපතල ලෙස ඒ කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියන සතරෝගයන්ගේ පුනර්භවය දක්වා ගෙනියන පුනර්භවය තුළට අදාළ වූ ඕග හතර පිළිබඳව විශිෂ්ට ඥානයකින් ප්‍රඥාවකින් ඒක පිළිබඳව වැටහීමක් නොනෙන තාක්කල් කෙනෙකුට උඩ මට්ටමේදී ඒ ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා උඩ මට්ටමින් යම් යම් ආකාරයක විස්කම්බණය කරලා යම් යම් අරමුණු මේ ඇහැට කන්නාසිර පේන දිවට ගැටෙන අරමුණු විස්කම්බණය කරලා සිත එක්තරා සමාධියක් ඇති වෙච්චාම යම් රූප ධානයක් යම් ප්‍රථම ධානයක් වාගේ. ඒ ධානයේ තුල රැවටිලා මගේ ප්‍රශ්නේ ඉවරයි මම දැන් නැවත උත්පත්ති ධර්මයක් නැහැ කියන තැනට තීරණය කරන පින්වතුන් ඔබට එමට ඒ පින්වතුන් හම්බෙලා ඇති කතා කරන ඔය මාධ්‍යවල හරියට ඉන්නවා එහෙම ඉතින් දැන් ඒක නෙමෙයි බුද්ධ දේශනාව බුද්ධිය අවදි කරන දේශනාවක් නිකන් නෙමෙයි වැටහීම අවබෝධයේ පාර ප්‍රාප්තියට අපිව අවදි කරන දේශනාවක් ඉතින් ඒකෙදි විමසා බැලීමක් තියෙන විභාග කිරීමක් තියෙනවා මේ එතකොට සිහිය සති සම්පජනනේ බොහෝ කොට අපතුලම පටිශෝතගාමී ක්‍රියාකලාපයක් දෘඪ ලෙස දැඩි ලෙස කළ යුතු වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේම වදාරනවානේ අපිට මොකද්ද මේ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ කියලා. ගැඹුරුයි. දර්ශනය කිරීම අමාරුයි. අවබෝධ කිරීම අපහසුයි. බුදු කෙනෙක් එහෙම වදාරන්නේ නැහැ නේ ලේසිනම්. ඉතින් ඒ තරමට ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ. එවැනි ගම්බීර වූ ධර්මයක් එක්ක තමයි අපි ගණ දෙනුව. එතකොට මෙතනදී දැන් මේ අර සැඩපහර කියන වචනින් පෙන්නන්නේ තෘෂ්ණාව. දැන් තෘෂ්ණාව මුල් කරගෙන තමයි දුකට හේතුව තෘෂ්ණාවයි කියන වචනේ සමුදය ධර්ම වශයෙන් ඔබ අහලා තියෙනවා. එතකොට මේ තෘෂ්ණාවේ තියෙනා වූ මොකද්ද මේ එහි තියෙන ගම්බීරත්වය තමයි මේ තෘෂ්ණාවේ තියෙනා වූ ගැඹුර. තෘෂ්ණාව කියන කාරණේ විවිධ විවිධ ආකාරයෙන් ක්‍රමවේද වලින් අපිව ග්‍රහණය කරලා තියෙනවා. කාම අරමුණු ආස්වාදේහිලා තෘෂ්ණාවෙන් ග්‍රහණය වෙලා තියෙනවා. ඒ වගේම භවයේ පිළිබඳව තිස්සෙක් තලයක නැවත උපදින්න තියෙන තෘෂ්ණාසාගත හේතු අපතුල අනුශය ධර්මවල එහෙම ක්‍රියා වෙනවා. ඒ වගේම දෘෂ්ටිසාගත ස්වභාවය දෘෂ්ටි නැහැ කියලා කිව්වට දෙසටක් මිත්‍යා ධර්ම බුදුරජාණන් වහන්සේ පාලනයකට තිබුණානේ. එතකොට ඒ දෘෂ්ටි එවැගේම නොදැනුවත්කම කියන මේ කාරණාවල තෘෂ්ණාව නිසාම තමයි පෝෂණය වෙන්නේ. තෘෂ්ණාව නිසා පෝෂණය වෙනවා. එතකොට මේ ගඟෙහි සැඩ දිය පහරට කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග සතර ඕග ඒ සැඩ දිය පහර මොකක්ද තෘෂ්ණාව නිසා තෘෂ්ණාවට කියන නම මහන්නේ ප්‍රිය ස්වභාවය හා සුඛ ස්වභාවය ඇති වස්තුව යන මේ සවදෑරුම් අධ්‍යාත්මික ආයතන හයයි. එතකොට දැන් තෘෂ්ණාව අපි තුල වැඩෙන්නේ වර්ධනය වෙන්නේ. එතකොට
දෘෂ්ටි වශයෙන් අර ඉස්සලා කියපු අර මාතෘකා ගාථාව හැටියටම දෘෂ්ටි විපල්යාස වශයෙන් අපතුල තෘෂ්ණාව විවිධ ආකාරයට ක්‍රියා වෙනකොට තෘෂ්ණාවමයි එතන නැවත 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 වැඩි වෙන්නේ. එතකොට ඒ වැඩිවීමට ඒ තෘෂ්ණාව පවත්තන්න බෙහෙවින් උපකාරයි. මොකද්ද? ඇසේ කනේ නාසයේ දිවේ ශරීරය ඇදී කියපු ආයතන හය. ආයතන හය මොකද්ද කියලා ගත්තොත් එහෙම. එක තැනකින් ගත්තොත් එබැ ඇහැ සම්බන්ධව ඔබ ගත්තොත්. මොකද්ද? ඇහැකට අහු වෙන්නේ වර්ණ සටහනක්. බාහිර වර්ණ සටහනක්. යම් වස්තුවක් ඒ වස්තුව විශේෂීලා වර්ණ සටහනයි ඇහි උපය මත වැටෙන්නේ. එතකොට ඇහි උපය කියන තැන ප්‍රසාදාත්මකයි. ආශ්වාස වාතය ඇතුළු වීම තුළ ලේ ධාතුව බිඳීම තුළ මේ සිරුර තුරා පවතිනා වූ උෂ්ණය හා විඥාන ශක්තිය කියොත් අපිට නිවැරදි. විඥාන ශක්තිය උෂ්ණය. උෂ්ණය කියුවේ ධාතු හතර හැදෙන උෂ්ණ ස්වභාවය. එතර විඥාන ශක්තිය අනික ඒ කියන්නේ සිතවිලි ශක්තිය. එතර විඥාන ශක්තිය උෂ්ණ ස්වභාවය තමයි ඇහි උපය කියන්නේ. ඇහි උපවත් අවස්ථාව ප්‍රසාදාත්මක අවස්ථාව. එතකොට දැන් ප්‍රසාදාත්මක අවස්ථාව කියන තැනදී විඥාන ශක්තියත් එක බැහැර කරන්න බෑ අපිට. එතකොට විඥානයේ එතන පහළ වුණේ මොකක් කල හේතු ප්‍රත්‍යෙන්ද? වර්ණ සටහන හේතු ප්‍රත්‍ය වීම. වර්ණ සටහන ප්‍රත්‍යෙන් විඥාන. චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඥානං කියන්නේ මුතෙන්ද තමයි. එතකොට මේ විඥානේ අරබය ඒ දැනගැනීමේ මොනවද තියෙන්නේ? දැනගන්නේ මොනවද? වින්දනය දැනගන්නේ. හැඳිනීම දැනගන්නේ. වෙන මොනවද දැනගන්නේ? දැනගන්නේ මොනවද? වින්දනයයි හැඳිනීමයි. වින්දනේ තිවදෑරුම් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ඊට අදාළව හඳුනනවා. හැඳිනීමක් වින්දනයක් චෛසික සංස්කරණයක්. හැඳිනීමක් වින්දනයක් චෛසික සංස්කරණයක් විශේෂීලා යොමු වෙනවා. ඒ දැනගැනීම විශේෂයි යොමු වෙනවා. ඊළඟට ආයායේ දැන ගැනීම අවශ්‍ය වෙනවා. ආයායේ ඒ දැන ගැනීමටම පෙළඹෙනවා. ආයායේ තැනට පෙළඹෙන එකට අපි කියන මොකද්ද? ආයතනික වෙනවා. ඇස සම්බන්ධව ආයතනිකයි. කරණාසය දිව ශරීරයේ සම්බන්ධව ආයතනිකයි. ධම්ම අසිත ගාව අතහැරිච්ච අරමුණු මානසිකාර වශයෙන් නැගෙනවා. එතන හීනෙන් වාගේ රූප ඡායා පහළ වෙනකොට ඒ විශේෂීම ආයාය ඇලෙනවා බැඳෙනවා. ඒ ආයතනික වෙන්නේ. එතකොට මන ආයතන. මෙන්න මේ විදිහට ආයතනිකයි වටිනාකම් ඇත කියලා අපිට පිළිගන්න වෙනවා. හිතෙනවා. ආයතනිකයි තමයි ජීවිතය කියන්නේ. ආයතන මොකද? ආයායායාය අල්ලන එක. රූප ආයාය අල්ලනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආයාය නැවත නැවත බලන්න හදනවා. මේක බලන්න හැදීමක් මිසක ලබන්න හැදීමක් මිසක එයි සංස්කරණයන්ගේ වැයවීමක් පෙන්වන කරනවා මිසක්කන් සත්‍ය වශයෙන් ඊට වැඩි යමක්. එනිසා වටිනාකම් තියෙනමය මොකද්ද? සිහිනමය පිළිගැනීම. ඒ සිහිනමය පිළිගැනීමකට අපි කියන මොකද්ද? නිදි කියන වචනේ කියන්නේ නිින්ද ගිහින් කියනවා. එහෙනම් වස්තුන් විශේෂයි ප්‍රියභාවයේ සතුටයි ඒ වස්තුවල වටිනාකමයි අපිට පිළිගන්නේනවා කියන්නේ මොකද්ද? අපිට වෙලා තියෙන්නේ නිදි කියන එක. වස්තුන් විශේෂයි ප්‍රියභාවයයි සතුටයි
වස්තුවල වටිනාකමයි. ප්‍රියභාවයක් සතුටක් වටිනාකමක් ඔබේ සිතේ මේ පේන ඇහෙන දකින විඳින ඒවා විශේෂහිලා ඇති වෙයිද? එතන තියෙන්නේ මොකද්ද? නින්දා. හරි වැඩේ. එහෙනම් ඉතින් ඉතුරු නැහනේ. අපේ මේ සියලු කටයුතු පිළිබඳව අපිට කියන්න වෙන්නේ මොකද්ද? ආර්ය අවබෝධය ලැබූ උතුමන් වහන්සේලා පෙන්වන්නේ මොකක් කියලාද? ඔබ නිදි. ඔබ නිදි. එතකොට ඒ නින්ද මර නින්ද, මාර්යාගේ නින්ද. මර නින්ද කියන්නේ මොකද්ද? මාර්යාට නිදි, මර පායාසය. දැන් අර සැටනමක් රහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ, මහණෙනි මම අවදි වෙලා, මනුෂ්‍ය බන්ධන, දිව්‍ය බන්ධන, බ්‍රහ්ම බන්ධන දුරු කරලා මම අවදි වෙලා. ඔබලාද මනුෂ්‍ය බන්ධන, දිව්‍ය බන්ධන, බ්‍රහ්ම බන්ධන දුරු කරලා අවදි වෙලා. දැන් අපි අවදි වෙච්ච අය ගම්දනව හැරිසරලා ධර්ම දේශනා කරන්න, තථාගත ලෝව පහළ වෙච්චි බවට ප්‍රකාශ කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සැටනමක් රහතන් වහන්සේ පිටි කරනවා, පිටත් කරලා හරිනවා. කොහොම අයද? ඇහැරිච්ච අය. එතකොට දැන් ඊට මෙහැයින් ඔක්කොම කට්ටිය කොහෙද? නිදි. නින්ද හීන බලමින් යෑමීම් කීම් කිරීම් මිදීම් මිටීම් උස්පාත්කන් ලොකුකන් විවිධ සමාජ ස්තරවල විවිධ විවිධ ක්‍රියාකාරීත්වයන්ගේ යෙදිලා බලනකොට අන්ධකාරය අඳුරේ අතපත ගානවා. නිදි. නිදි බව දන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ යෑමීම් කීම් කිරීම් ඉදින්ගටු ප්‍රියජනක භාවය සහ සුඛ භාවය සහ වස්තු ඇතේ කියන දෘෂ්ටිය. ඉතින් ඒ තුල තමයි මෙතෙකුත් ආවේ මේ ජීවිතේ යාන්තම් අම්මගේ තුරුලෙන් ඉඳගෙන කිරි උරා බීපු තැන ඉඳලා මෙතෙකුත් ආවේ. එතකොට ඊයේත් එහෙමයි, දැන් ඇවිල්ලා ද අදත් එහෙමයි. මේ මොහොතෙත් අපිට මේ සිහිනුවණින් අවදි නොවෙන තාක්, අවදි වෙලා බැලුවොත් මිසක අවදි නොවන්නේ නම් අපිට අපේ කටයුතු එකිනෙකාට සාපේක්ෂව හරිනේ, ප්‍රියයිනේ, සතුටුයිනේ. එතකොට වාස්තුමයයිනේ. එතකොට ආර්ය අවබෝධයේ පරතරයට ගියා තථාගත බුදුහිමියන් වහන්සේ දේශනා කරන පෙන්වන්නේ ප්‍රිය ස්වභාවය සහ සුඛ ස්වභාවය සහ වස්තුන් කියන මේ කාරණා කාරණා වශයෙන් ද්‍රව්‍යමය වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. සිතේ ඇති වෙච්චි මොකද්ද? ආයතනික ක්‍රියාවල්. ආයතනික ක්‍රියාවල් නැවත නැවත සිද්ධ වෙන එක තමයි සිත භාවය. එතකොට මේ ආයතන හයට තමයි එතකොට ඒ ටික දීලා තියෙන්නේ නේ. මොකද්ද? ප්‍රිය ස්වභාවය, සුඛ ස්වභාවය සහ ස්වර්ණ ආදී වස්තු ඇති කියන මේ කතන්දරය දීලා තියෙන්නේ මොකද? මෙය ප්‍රිය ස්වභාවය හා සුඛ ස්වභාවය සහ ඇති වස්තු යන මෙය සවදෑරුම් ආයත අධ්‍යාත්මික ආයතන හයට නමකි. ආයතන හයට නමකි. ඊගාවට මහණෙනි දියවිල පහළට ගසා යනකොට හම්බෙන දියවිල යන මෙය පස්වදෑරුම් උරම්බාගිය සංයෝජන නමකි. සංයෝජනය කියන එකේ තේරුම මොකද? එකට බැඳුණු. එතකොට දැන් මේ ප්‍රිය ස්වභාවය, සුඛ ස්වභාවය, වස්තු තියෙනවයි කියන දෘෂ්ටිය, මේ වස්තු ඇතේ කියන විශ්වාසය තුල සත්වයා එකට බඳලා තියෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන මෙන්න මේ 11 කාම භූමියක බන්ධන රැහැන්වලි. ඇත තියෙනවා මමගේ කියන දෘෂ්ටිය. ඇත තියෙනවා මමගේ කියන දෘෂ්ටිය. එතකොට ඇත තියෙනවා මමගේ කියන දෘෂ්ටිය ඇති වුණේ මොනව අරබයාද? මොනව අරබයාද?
මොනවා කරෙහිද මේ ඇත තියෙනවා මමගේ කියන දෘෂ්ටි ඇති උනේ? ඈ විශ්වීය වූ පෙන පිඩක් වැනි සතර ධාතුන්ගෙන් හටගත්තා වූ නැසෙන රූප සමූහයක් කියලා. කාම ලෝකේ මොන හැඩයක ඉපත්ති ලැබුවා? මානව වැඩෙන් හැඩයෙන් හරි අර තිරිසන් යෝනිවල හරි නිර්යපාවල හරි මේ සතර මහා භූතයෙන්ගෙන් ශුම්මෝ ගොරෝසුහෝ රූප ස්වභාවයක් ඒකට සංකලණයමයි සම්බන්ධමයි. එතකොට ඉතාම ශුම් තත්වයෙන් කතා කරන්න මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටකමේ රූප ඒ 11 කාම්බේ මේ කොතනක හටගත්තත් ඒ සුද්ධාස්ස රූපත් එක්කලා ගණදෙනුවක් තියෙනවා. ගණදෙනු වෙන්නේ ඒ රූප ඇසුරේ ඒ මානසික මට්ටම්. ඒ මානසික මට්ටම්. දැන් සුනකාදී සතෙකුට තියෙන මානසික මට්ටම එයත් රූප බලනවා, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබනවා, කල්පනා කරනවා. ඒ සත කල්පනා යනවා එයාට සංඥා වේදනා. එතකොට ඒ මානසික මට්ටම නෙවෙයි දැන් මානව වර්ගයන් මිනිස් වර්ගයන් එයත් අහනවා බලනවා දකිනවා විඳිනවා. නමුත් අර මට්ටමේ නෙවෙයි. ඈ එතකොට දැන් සුනකේකුට හාවෙද්දක් දැක්කොත් පන්නගෙනලා හපලා මරලා කන්න ඕනකම ඇති වෙනවා නම් මිනිහෙකුටත් ඒක ඇති වෙනවා නම් ඉතින් අර මට්ටම් එක හා සමාන වීගෙන එනවා. නොයසේනම් ඒ ඒ ඒ ඒ මට්ටම් වල වෛවර්ණත්වේ විවිධත්වේ පවතී. එතකොට එවැනි ඒ විවිධත්වේ පැවැත්ම සක්කාය දිට්ඨිය ඇත තියෙනවා කියන දෘෂ්ටිය මොනවා කරෙහිද? ධාතු හතර කරෙහි. රූප කොටස. ඒ වගේ මේ මානසික මට්ටම්. මානසික මට්ටම් වල පවතින මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසික මට්ටම්. එහෙනම් හටගෙන නැසෙන ස්කන්ධ පංචකය කියනකොට වචනේ අපිට ඒක උනාට ඒකේ අනේකත්වය තියෙනවා. ඒ ඒ සිතවිලි මට්ටම් වල හැටියට ඒ ඒ ධාතු හතර හටගෙන නැසෙනවා. සිතවිලිත් හටගෙන නැසෙනවා. ධාතු හතරත් හටගෙන නැසෙනවා, සිතිවිලිත් හටගෙන නැසෙනවා. මෙන්න මේ හටගෙන නැසෙන බවක් දන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපි ඒකට ආත්ම වෙනවා, මම වෙනවා, මගේ වෙනවා. උපාදානස්කන්ධය තුළ තමයි මම මගේ වෙන්නේ. දර පොඩි කාලෙත් ඕක තිබුණානේ. යමක් ඉදිරියෙන් ඇහැට හැපුණට ධාතු හතර එක තියෙනවානේ, ධාතු හතරත් එක ඝන දෙනුවක්නේ. ඒ වගේම වේදනා සංඥා සංකාර පස්ස චෛසික මුල් කරගෙන වේදනා සංඥා සංකාර සිද්ධියකුත් යනවානේ. නමුත් ඒක හැපුණා එතනින් ඉවරයි. තසුට්ටක් මෝරනකොට මනින්ද්‍රිය ළඟ ඒ හැපිච්ච කාරණය පිළිබඳව මානසිකාර්මයේ ජවනිකාවක් හිටිනවානේ. ආගේ ජවනිකාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එහි මම තමයි මේ බලන්නේ, අහන්නේ, දකින්නේ, විඳින්නේ කියලා, මගේ තමයි මේ අතපය ආදී වශයෙන් කියලා ඒ මනින්ද්‍රිය ළඟ මතකේ භාවිතා වෙලා අතහැරෙනවා දැඩි. ආගේ මතකේ දැන් ඊට පස්සේ ටික කාලයක් මෝරනකොට එයා තමයි නිතරම ඉස්සරහින් ඉන්නේ. ඇයෙනකොට පේනකොට දකින්න විදිනකොට ඒ මතකේ තමයි ඉස්සරහට ඇවිල්ලා. ඒ මතකේ කවුද ඉන්නේ? මම ඉන්නවා. මම මට මට මන් දැකපු ආව බලපු විදපු රූප මතක් වෙනවා. එතකොට වටපිට බලනකොටම ඒ මතකයන් එනවා. හැබැයි භාවිතා වෙලා අතහැරලා තිබුණ විතරයි. මේ කැලේට පීල්ල කන්ද කැලේට ඇවිදිලා සිංහල වෙද මහත්තයෙක් බැලුවොත් එහෙම මොකද වෙන්නේ? යාට බලන බලනත් ඒ පේන්නේ බේත් අවුස. බල බල නැතේ බේත් ඖෂධ පේනවා.
එක එක රෝග වලට අදාළ බේත් වර්ග පේනවා. නමුත් දැන් අපි මේ කැලේ ගිහින් බැට පිට බැලුවට ගස් කොළන් වගේක් පේනවා එච්චරයි. වෙන් වෙන් කොට ආවල් දේවල් බේවල් කොට දන්නේ නැහැ. දැන් එතකොට මොකද්ද මේක? එක්කෙනෙකුට එහෙම වෙන්න අනිකාට එහෙම වෙන්න හේතුව යම් යම් මතකයන් භාවිතා වෙලා තැරිච්ච මේ මතකයන්ට අනුව තමයි ඒ වටපිටාව දිහ බලලා හසුරවාගන්නේ, සිතට ධාරණය කරගන්න. එතකොට දැන් ඒ ආකාරයට මනින්ද්‍රිය මුල් කරගෙන මතකය ඇතිලා ඒ මතකේ කවුද ඉන්නේ? මම. දැන් මේකට මොකද්ද කියන්නේ? ඇත තියෙනවා දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. එනිසා මොකද වෙන්නේ? අපිට අර මේකේ හැබෑ දේ පිළිබඳව සැකයි. හැබෑ තත්ත්වය මොකද්ද? ඉඳ අසීමිත බව. හැබෑ තත්ත්වය පවතින්නේ ද්‍රව්‍යමය කතන්දරයක් නෙමෙයි. අසී ධාතු හතරත් හටගෙන නැසෙනවා කොහෙද ඉදී? වේදනා සංඥා සංකාර චෛසික ක්‍රියාවලිය හටගෙන නැසෙනවා කොහෙද ඉදී? ඉඳ ළඟ ඉඳ මත සිද්ධ වෙන සිද්ධිය සිද්ධිය ඉවරයි. සංඛාරයන්ගේ වැය ඉඳ අසීමිතයි. ඒ අසීමිත බව පිළිබඳව අපිට අත්දැකීමක් නැහැ, සැකයි. ඒ අසීමිත බව දකින්නට කොහොක්ක් ගියාට බෑ. ඒ පේන ඇහෙන දකින විඳින එකේම ආත්ම දෘෂ්ටියෙන් දුර වෙලා පේන ඇහෙන දකින තැනම ඉවර බව දකින ධර්මය, ඒ හේතු නිසා හටගත්තා වූ ජවනිකා, ඒ හේතු වලින් මෙතන ඉවරයි කියලා පටිච්චසමුප්පන්න ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ වීමක් නැහැ. ඒ පිළිබඳව යෙදීමක් නැහැ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව විචිකිච්ඡාව සැක. කාම ලෝකයේ කාම අරමුණු විශේෂීලා ඇලීම් මැදීම් කරයි. තථාගත පිළිබඳව අර අසීමිත බව පිළිබඳව ඒ මුණ ගැහෙන දකිනේවා ඒ එතනින්ම ඉවරයි කියන දිගට ගෙන ආපුවා නෙමෙයි. දැන් හටගෙන නැසෙන ධර්මතාවයක් කියලා පටිච්චසමුප්පන්න බවක් නොපිළිගැනීම සහ එයි එනොයදී. එතකොට විචිකිච්ඡා ඊගවට. ඒ නිසා මොකද වෙන්නේ? බාහිරෙන් අපි මේ බලනහන ද්‍රව්‍යමය දේවල් එක්කලා ඇලෙනකොට බැදෙනකොට ඒවා කැඩෙනකොට බිඳෙනකොට වෙහෙස අසහනය දුක එනවා. ඇලෙන්න බැදෙන්න සමහර ඒවා ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සමාජයේ ජීවත් වෙනකොට සිල් රකින්න වෙනවා, ආරක්ෂා වෙන්න වෙනවා සිල් පදවලින්. එතකොට ඒක හුදු සමාජීය පැවැත්මේලා සිද්ධ කරන්නා වූ සිද්ධියක්. ඒක එක්තරා මට්ටමකට හොඳයි. බ්‍රාහ්මණ සමාජය තුළ රැකුණා වූ දෙයක් සීලය. නමුත් අර කිසිවක් කිසිදා කිසිවිට කිසිතැනක තිබී නැත. හට ගැනීමේ නැසීම දැකීමේ ප්‍රඥාගෝචර අත්දැකීම තුළ ඇතිවෙන්නා වූ ආර්ය සීලය, අරියකන්ත සීලය, සීලපත පරාමාසය. එතකොට මෙහා පැත්තේ සීල් අතහැරිලා අරියකන්ත සීලයට. එතකොට ඒක රෑ දවාලක් නැහැ. සීල් රකින්නවා නොරකින්නවා කියලා එකක් නැහැ. නිතරම ස්වභාව ධර්මයේ දැකීම, ස්වභාව ධර්මයේ සිදුවීම දැකීමෙන් ඇතිවෙන්නා වූ හික්මීම. හික්මෙන්නෙක් නැහැ. හික්මීම කියන කාරණේ අත්දකින්න. ඒක තමයි ආර්ය සීලය. ඒ නිසා මොකද වෙන්නේ? කාම අරමුණු විශේෂීලා දැඩි ඇලීම අඩු වෙලා අවියාපාදේ එනවා. තරහෙන් කියන කාරණේ අඩු වෙලා යනවා. කාම රාග ව්‍යාපාද තුනී වෙනවා. මෙන්න මේ කියන්නා වූ ඔරම්භාගීය සංයෝජන බැමි ටික තමයි සංයෝජන බැමි නොදැකීම. මෙන්න මේ සංයෝජන බැමි නොදැකීම තමයි මොකද්ද භයානක විල. දැන් මේ ටික දැක්කේ නැත්තම් මොකද්ද වෙන්නේ? මේ ආකාරයට කාම අරමුණු විශේෂෙම දැඩිම ඇලී බැඳී බැඳෙනවා. ඒක නිසා මොකද යන භයානක විලේ ඉතා පතුරටත් වෙනවා, උඩටත් වෙනවා, උඩ සදිවිය තලයට එනවා, ඉතා පතුරේ සතර අපායට යනවා.
විලක තියනව දියසුලියකට අහු වෙච්ච ඇටි මොකද වෙන්නේ? ආ පංචකාභේරවල දියසුලියට අහු වෙනවා. එතන මොකද වෙන්නේ? වර එක සදිව්‍යතලේ සිත බොහොම මේ පුණ්‍ය කටයුතු නිසා පුණ්‍ය අරමුණක උත්පත්ති වශයෙන් උපාතික උපත ලැබනවා. වර එක පාපී සිටවිල්ල නිසා මොකද වෙන්නේ? අර අවීචි බානරක ආදී පාපකාරී සිටවිල්ලකට අනුව එවැනි හරියට අර දියසුලිය යටවා ඈ කාම කාම් භවයේ නැමැති විලි කියන්නේ කාම 11 කාම් භූමියේ නැමැති විලි යටටත් වැටෙනවා උඩටත් වෙනවා ඈ යටරයි උඩරයි දෙකට යනවා දැන් අද වෙලාවට අපි අර උඩේකේ හිටින්නෙත් නැහැ යටේ යටේකෙත් නැහැ මැද හරිය තියෙනවා මේ මනුෂ්‍ය භූමිය ඒකෙදි මේ දෙපැත්තම අපිට හම්බ වෙනවා පින්වන්ත සිටිවිලි යහපත් සිටිවිලි උසස් සිටිවිලි සිටේ ක්‍රියා වෙනවා ඒක පාපකාරී ගොරෝසු සිටිවිලි සිටේ ඇති වෙන වෙලාවල් තියෙනවා එතකොට ඒකේ ආදීනියක් දැකලා ඈ ඒකට ඉඩ තියාගන්න නැතුව සිටි අර පින් සිටිවිලි වලින් කාම භූමියේ මේ තව ඇලි ගලි වාසය කිරීමකටම කාරණයක් වශයෙන් නැතුව ඒ පුණ්‍ය සිටිවිලි පහළ වෙන තැන තිලක්ෂණේ වැඩිම ලක්ෂණේ වැඩිමක් කරන්නට අවස්ථාව සලසා ගන්නවා නම් මොකද වෙන්නේ අර පංචකාමයේ නැමැති මොකෙන්ද මඩගොහරු එහෙම නැත්නම් දියසුලියෙන් දියසුලියෙන් පංච මේ මේකේ තියෙනවනේ දියසුලිය යන මේ පංචකාම ගුණයට නමකි අර ඒකේ දීලාම තියෙනවා දියසුලිය මොකේද දියද පංචකාමයේ එතකොට පංචකාමයේ නමකි ඊගොඩ රළපහර කියන්නේ ක්‍රෝධය හා උපායාසයේ නමකි තරහ ක්‍රෝධ විස්සා කූලන ගතිය. එතකොට ඒවා සිතෙන් අඩු වෙන්න ඕන. ඒ වගේම ප්‍රතිශෝත යන මෙය නික්කම්මයට. එතකොට නික්මීම නික්මීම කිව්වේ එතකොට අපිට මොකද්ද මෙතන? පංච උපාදානයට තියෙනා වූ ඉඩ හිතේ නැහැ. හටගන්න සෙන ස්කන්ධ පංචකය පිළිබඳව සිහිය. ඒ කියන්නේ පේන ඇහෙන දකින විඳින කාරණාවල් සහ ඊතර පහළ වෙන ඒවා හුදෙක් පමණයි. හුදෙක් පමණයි. ඈ අහෝත්වාන සම්භූතං හෝත්වාන භවිෂ්‍යති. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතිරු නැතුව නැසෙනවා. එතන ආවෙත් නැහැ යන්නත්. ආව යන කතාවක් නෙමෙයි. ඒ ඒ හේතු නිසා ඒ ඒ ඵල එහිදී ඒ පින්වතාගේ සිත වඩා මැනවින් සිතේ පටන් ගන්නේ අර අකුසල හේතු එන්නේ නැහැ. අර ඒ වගේ මොකද පාපී හේතු එනවා අඩුයි. සතුන් මරන්න හොරකම් කරන්න කාමයේ වර්ධව ඇසෙන්න බොරු කියන්න සුරාවාදී මේ පැති වලට අදාළ හේතු හිතේ නැගෙන්නේ මොකද මේ හේතු නැගුණොත් ඒ පළත් එක්ක නිකන දෙනු යන්නේ. මේ උපතින්ම හොඳ මිනිස්යානි. දැන් මොකද මේ හේතු නැගුණොත් ඒ පළත් එක්ක ගඩ දෙනු වෙන්නේ. දැන් ඔබගේ සිතේ මේ හේතු නැගෙන්නේ නැහැ. ඒ හේතු වල ඵල විද්‍යාමාන වෙන්නේ නැහැ. විද්‍යාමාන වුණොත් ඔබ මොකද වෙන්නේ? ඈ? ප්‍රාරක්කු ටික අබොයි. කාමයේ වර්ධව හැසිරේ. බොරු බේගල් කියයි. අන්න ඒ සාන්තක දේවල් කඩා වඩා ගනි. සත්ව ඝාතනය කරයි. ඒවා ඔබ නොකරනවයි කියන්නේ මොකද? ඒ හේතු ඔබේ හිතේ පහළ වෙන අඩුයි. ඊළඟට ඔබේ හිතේ පහළ වෙන හේතු තියෙනවා. එතකොට දෛනිකව තමන්ගේ gedorodara කටයුතු පිළිබඳව. හැකිරසා කර්මාන්ත පිළිබඳව. එවගේම සමාජයේ විද ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී විශේෂයි සමාජයේ විශේෂයි දුවා දරුවන් විශේෂයි මව්පියන් විශේෂයි එතකොට ඒ විදිහට වෙහෙසක් අසහනයක් දුකක් කරදරයක් අවඩක් නොවන හේතුන්ගේ ඵල වශයෙන් නේ ඉතුරු ටික අරවා අයින් වුණා නම් ඉතුරු ටික තියෙන්නේ ඒ විදිහට පුණ්‍යකාමී පැත්තට පුණ්‍යකාමී හේතුන්ගේ ඵල එතකොට ඒ පුණ්‍යකාමී හේතුන්ගේ ඵල එක කටයුතු කරද්දී ඔබට වෙහෙස අඩුයි. ඊළඟට ඒ පෑලස්ස දැක ගන්නට ඕන කරන එහි තියෙනා වූ ඉෂ් බව දැක ගන්නට ඕන කරන ඥාන අභිවෘද්ධිය සහිතයි. අර ගොරෝසුකමක් හිතේ නැහනේ. ගොරහැඩිකමක් හිතේ නැති නිසා. එතකොට ඒ ඥාන අභිවෘද්ධියෙන් යුතුව තමයි ඔබ යන්නේ එන්නේ කියන්නේ කරන්නේ කටයුතු කරන්නේ. එහිද අර බාහිර දේවල් එක්කලා තියෙන ගණන දිනව තවත් වඩා අඩු වෙලා. ආශ්වාස ප්‍රශ්වාස වාතය මුල් කරගෙන මේ අතපය නැගිටීම යෑමීම කීම කිරීම ආදී ඒවා පිළිබඳව තියෙනා වූ
හටගෙන නැසෙන බව. ඒවායේ ඒ වෙලාවට පෙන්නු කරලා නැසෙනවා. අත උස්සන්න කිව්වොත් එහෙම පාත දැන් පාත අත පාත අත උස්සනවා හිතේ. අර මනින්ද්‍රිය ළඟ හිතේ පටන් ගත්තා වූ එක ඔළුවට වැදිලා ඒ මතකයෙන් මොකද වෙන්නේ? අත උස්සෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේ පැත්තේ ගොරෝසු මේ සතර මහා භූතයේ කොටස සිද්ධ වෙන. එතකොට හිත මුල් වෙලා අත උස්සනවා මිසක්කම් අත උස්සලා ඉවරලා හිතනවා එහෙම නෙමෙයි. යමෙක් හිතන්න පුළුවන් අත උස්සලා අත ඉස්සන එක හිතුවා කියලා එහෙම නෙමෙයි. හිත මුල් වෙලා හිතේ ඒ සිද්ධිය වෙලා ඉවර වුණාට පස්සේ පෙන්නපු එකක් මේ. පරක් වෙලා මේක පෙන්නන්න. අත උස්සන එක. කකුල උස්සන එක පරක් වෙලා පෙන්නන්න. එතකොට ඒක මුල්ලොම පෙන්වන්නේ කොහෙද? හිතේ. එතකොට ඒ හිතේ කියේ මොකද? සංඥා වේදනානේ. මනස සංඥා වේදනානේ. ඒ සංඥා වේදනා වෙන්නේ මොනවද? ආස්වාස වාතයේ වැයවීමින්නේ. එතන ඇතිවෙනා වූ ශක්තිය රසනේ නිසානේ. එතකොට කර්ම ශක්තිය දුරු වෙලා නැති නිසානේ. එතකොට ඔන්න ඔබට අහුවෙනවා විශ්වගත මේ සිද්ධියේ අඩිය දකින්න. කිමිදිලා අඩිය දකින්න පුළුවන් හැකියාවක් ඔබට ඇති වෙනවා. අඩිය කියන්නේ ඒකේ තේරුම අර වතුරක මොකොත් නැහැ හොඳට පැහැදිලිව තියෙන වතුරක ඇතුලේ නිල් මැණිකක් දකින්නේ. හැබැයි බොර වතුරේ මැණිකක් තිබ්බත් පේන්නේ නැහැ. කැළඹෙන වතුරේ පේන්නෙත් නැහැ. එතන බොර ගතියයි කැළඹෙන ගතියයි හිතේ අඩු වෙච්චාම හිත සමාධිගත වෙච්චාම අර මැණික පේනවා වගේ මනින්ද්‍රිය ළඟ හේතුන්ගේ පළ වශයෙන් මේ සීන ඊට අනුව මේ අතපය විසිකරන ආකාරය වචන කතා කරන්න එන හැටි පිළිබඳව මේ සිදුවෙන ධර්මතාවය පිළිබඳව ඔබට දැක්මක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔබට දැක්ම ඇති. ඒ ඒ ඒ ඒ දැක්ම ඇති වෙනකොට ඔබ පටිච්චෝතගාමී ක්‍රමයට ඇවිල්ලා. අර බොරදියට අහු වෙලා එහෙම නැතිනම් සැලපහරට අහු වෙලා එහෙම යෑමක් නෙමෙයි. එතකොට ඔබ එතනදී එතකොට අන්න අර අර ඕගවලට අහු වෙලා යෑමත් අඩුයි. එතකොට ළඟ ළඟම දැන් දැම්ම සිදුවෙන්නා වූ ධර්මතාවය ඔබට මැනවින් පේන්න පටන් ගන්නවා. හේතු ඵල පටිච්චසමුප්පන්න ධර්මයේ පේන්න පටන් ගන්නවා. හේතුන්ගේ ඵල වශයෙන් හේතු නිරෝධයි ඵල නිරෝධයි. එතකොට ගෙනාවවත් ගෙනියනවත් නෙමෙයි. එතන එතනම අහෝත්වාන සම්බුතං හෝත්වාන භවසිතේ. එතන එතනම හතගෙන එතන එතනම නැසෙනවා. ඉතුරු නැතුවම නැසෙනවා. පෙරතිබිච් එකක් හට ගන්නවත් නෙමෙයි. මෙන්න මේ දැක්ම ඔබ තුල හුදු වර්තමානයේ සත්‍ය යථාභූත ඥානය ඔබට පහළ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? අත්පා ව්‍යායාමෙන් මේ ඒක තව ඒ දැකපු තැන කුසල්. ඒක තමයි කුසල් කියන්නේ, හැකියාව. එතන උපන් කුසල් වැඩි දියුණු කර ගන්නවා. ඒ දැක්ම වැඩි දියුණු වෙනවා. නූපන් කුසල් උපදවනවා. එතකොට තව ඒ දැක ගැනීම සඳහා ඒ වර්ධනය කර ගැනීම සඳහා නූපන්නා වූ කුසලයන් උපදවා ගන්නවා. එතකොට උපන් අකුසල් දුරු වෙනවා. උපන් අකුසල් කියවේ එකේ තේරුම දේවල් කාරණා කොට පිළි අරන් ඔට්ටු වෙන්න යන එක තමයි අකුසලයේ කියවේ තේරුම. වෙන මොකක් නෙමෙයි. මම යනවා එනවා කියනවා කරනවා ආදී වශයෙන් පිළිගන්නේ ඉච්ච එක තමයි අකුසලයේ. කොටිම සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උප සම්පදා කියවගද්ද එතකොට කුසල් උප සම්පත් උපදනවයි කියන එකේ තේරුම ඉවර බව දකින එක හැමනිතරම. හැමනිතරම බලන ආන දකින ඒවා ශූන්‍යත්වය දැකීම තමයි කුසලයේ. ශූන්‍යත්වය නොදකීද අකුසලය. එතකොට අකුසලය දුරු වෙලා කුසලය වර්ධනය කිරීම තමයි සතර සම්‍යක්ප්‍රදානයෙන් සිද්ධ වෙන්නේ. ඒකයි දෑත් දෙපැයි වීරියෙන් මේ පටිසෝතගාමීව ගමන යනවා. ඒ ඒ මේ කාරණය පිළිබඳ කාරණය පෙන්වුවේ කවුද? ගංගිවුරේ ඉන්න ඒ පුරුෂයා, තථාගත බුදුරජාණන් වහන්සේ. ගඟට අහු වෙලා නැහැනේ. ගඟට මැදලා ගඟට වැටලා නැහැ ගංගිවුරේ. කියන්නේ ගඟේ ස්වභාවය දැකලා, මේ ගලන ස්වභාවය දැකලා සහ තෘෂ්ණාව නැමැති නදිය ගලන හැටි දැකලා ඒ තෘෂ්ණාව දුරු කරලා ලෝකෝත්තර සුවේ සාදාගත්තව තථාගත බුදුරජාණන් වහන්සේ තමයි ගඟෙන් ගොඩ එන පුරුෂයා. මේ ධර්මය ප්‍රකාශ කරන්න. ඒක ධර්මයේ අයිතිකරු තථාගත බුදුරජාණන් වහන්සේ. ඒවර මේ මේ සමත ලෝක කතා කරන වචන වලින් අයිතිකරු කියන අර්ථයෙන් ගන්න යන්න ඕනේ නැහැ. ඇති හැටිය තථාගත බුදුමයන් වහන්සේ ඇති හැටිය දේශනා කළ පටිච්චෝතගාමි ප්‍රතිපදාව හැරෙන්න අනුසෝතගාමිනි ප්‍රතිපදාවෙන් දුරු වෙන්න කියන අර්ථය තමයි ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය. ඒ ටික තේරුණාද? එහෙමයි සම්.
හරි වටිනා සූත්‍රයක්. අපිට මොකද්ද මේ අපිට අලුත් අලුත් පීමක් ඉදිරියට තබන්න. අපි 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 ගමන් කරන මඟ තව සැකහැර ගන්න. දැන් අපි අපි ගමන් කරන මාර්ගය අපිටමත් අපිට ඒක සැක දුරු කරගෙන ගමනක් යන්න එපා නේද? වඩා ඒ මාර්ගය සැකහැර ගන්නට අවශ්‍ය කරන සූත්‍රයක්. මොකද්ද සූත්‍රයේ නම? පුරුෂ ප්‍රිය රූප සූත්‍රය. ඇත්තනේ පුරුෂ කියෙ මොකේද? සක්ක කියන්නේ අට්ඨාරිය පුජ්‍යල පුරුෂ. එයා පටිශෝතගාමි ප්‍රතිපදාව ඇසිරෙන එක තමයි පුරුෂ. එතකොට ප්‍රිය රූප. දැන් මේකේ තව තව වචනයක් තිබුණා. මොකද්ද අර රකුසු කියන එකට මාගම කියන වචනයක් තිබුණා නේ. දැන් මාගම කියන්නේ ස්ත්‍රී කියන එකනේ. මෙතන මොකද්ද අපි මෙතන ගන්න අර්ථය? මාගම. දැන් මෙතන කෙනීම දැන් නැත්තම් මේ 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 දේශනාව දිහා පිටින් එහෙම බැලුවොත් මොකද්ද වෙන්නේ? කෙලින්ම මේ මේ රකුසන්න මාගම දාලා. එතකොට සමහර වෙලාවට ගෙදරවල ඉන්න පිරිමි කට්ටිය කල්පනා කරනවා, ඇත්ත තමයි අප්පා බුදුහාමුදුරු මොනවා කිව්වද දේශනා කරලා තියෙන්නේ. අපේ ගෙදර වුන්දගෙන් අපිට ඉතින් හිතාගත්ත හැකි නෑ කොහොමද කියලා මිනිස්සු ගන්නවා වෙන වෙන විදියට ඕකේ මේ අදහස. බුදුහාමුදුරු මාගම කියලා වදාළ මොකක්ද දෙදෙන්න? බුදුහාමුදුරු මාගම කියලා වදාළ මොකක්ද? ස්ත්‍රී කියන අර්ථය. ස්ත්‍රී කිය මොකද්ද? අර අස්ථිර දේවල් ස්ථිර කොට පිළිගත්තා වූ අස්ථිර ලෝකයේ ස්ත්‍රී කොට පිළිගත්තා වූ එක තමයි රාක්ෂ කියලා වචනේ පෙන්නේ. එතන මේකෙදී ආයේ සම්මත වශයෙන් භාවාත්මක ස්ත්‍රී පුරුෂ කතාව නෙමෙයි මේ පෙන්නන්නේ. මේ 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 ගැඹුරට යන සූත්‍රයක් නේ. එතන රාක්ෂයින්ද මාගම කියලා පෙන්වුවේ ස්ත්‍රී කියන්නේ අස්ථිර ලෝකයේ ස්ත්‍රී කරගෙන අපේ සිටි අපි පවත්නවා. ඒ ස්ථිර කරලා පවත්වාගත්තේ තමයි අර ආත්ම අර සක්කාජිරි විචිකිච්ඡා සීලබ්බත කාමරාග ව්‍යාපාද කියන උරම්භාගයේ සංයෝජ්‍ය බැවින් වලට බැඳිලා තියෙන්නේ. ස්ථිර කරගත්තා වුණා. පවතින්නේ මොකද? අස්ථිරතාවයෙන්. අස්ථිරතාවය කියන එකේ තේරුම හටගෙන නැසෙන බව. සංස්කරණයන්ගේ හටගෙන නැසෙන. එතකොට ස්ත්‍රී දකින්න ඕන. ඒකයි වැඩේ කියන්නේ. ස්ත්‍රී ඉත්‍රිට අහුවෙච්ච එක කාර්ද මෙයාට අහුණා වාගේ, රකුසකට අහුණා වාගේ. ස්ත්‍රී දකින්නවා කියන්නේ, ඔබ ස්ත්‍රී දකින්නවා කියන්නේ මොකද්ද? ඔබ තුළම අස්ථිර බව දැකීම. අස්ථිර බව දැකීම. ඔබ තුළම පේන ඇහෙන දකින විඳින එකේ තියෙනා වූ හිස් බව, ශූන්‍ය බව, අස්ථිර බව දැකීම. ඒ බව නොදකින නොදකින නිසා ඔබ අහුවෙනවා දිය රකුසට. ඒ කියන්නේ ඒ බව නොදකින හින්දානේ ඔබ තුල තරහ ක්‍රෝධ වෛර සිත් ඇති වෙන්නේ. තරහ ක්‍රෝධ වෛර සිත් ඇති වෙලා ඒවා එක්ක දැඩිව ඔට්ටු වෙන්නේ දිය රකුස එක්ක එකතු වෙන්නේ අස්ථීර බව නොදන්නකම. එතන ඒ ස්ත්‍රී කියන අර්ථය මෙතන මාගම කියන වචනේ තියෙනවා. දැන් පින්හතුණ්ඩ ඒ සූත්‍රයේ ඒ කොටස් වැටහුණා නේද? ආව්. ඉතින් දැන් මේ කතා කරපු හරිය මොකද්ද? ආපහු විමසන්න එමෙ තියෙනවා. මේ තුල හරි මේට කිට්ටුවෙන් හරි විමසලා දැනගන්න තියෙනවනේ. අහන්න පුළුවන්. මොකද පුරුෂ රූප සූත්‍රය. පුරුෂ ප්‍රිය රූප සූත්‍රය මතකද? ඔව්. පුරුෂයා ප්‍රිය කරන පුරුෂ ප්‍රිය රූප සූත්‍රය. ඒක නම. ඒ කියන්නේ පෞරුෂත්වයට ප්‍රිය වූ රූප ගෙන දෙන සූත්‍රය. අර නින්දට නෙමෙයි. දැන් නින්ද කියෙමු කියලද අපි? නමේ සූත්‍රයේදී නින්ද කියේ මොන හරියට? වස්තුන් කෙරෙහි ප්‍රියභාවය. ඔව්. වස්තුන් කෙරෙහි ප්‍රියභාවය ඒ පිළිබඳ වටිනාකම් නේද? ප්‍රියභාවය, සුඛභාවය, වටිනාකම. වස්තුන් කෙරෙහි ප්‍රියභාවය, සුඛභාවය, වටිනාකම. නේ ඉතින් නිදි ඉතින් ඉතුරු නෑනේ. අපි නිදිනේ අප්පා. මොකක් හරි ගැඹුරු අවධියක භාවනා මනසක අවදි වෙලා වාසය කරන වෙලාවක් හැර අනික් හැම වෙලාවකදීම මොන මොනවා හරි එක ඔය මේ අර මේ
මේ ප්‍රිය කරන අර පොඩි උන්නම් ප්‍රිය කරන මොනවද කොම් පිට්ටු වලට අපි චූටි කාලේ කොම් පිට්ටු වලට තෙල්ලම් කඩ දාගෙන ඕවට මේවට ප්‍රියයි නේ ඒ පොඩි ළමයා ඒවට දැඩි ලෙස ප්‍රියයි එදින් උදේ ඉඳ හන්දෑව වෙනකල් ළමයට වෙන මොකක්වත් නැහැ ලෝකයක් අරවත් එක්ක තමයි ගණ දෙන්නේ කොම් පිට්ටු වෙනකොට කඩවල දාගෙන පොඩි කාලේ අපි හරි හරි සතුටින් ඉතින් දැන් දැන් අපිට ඒවට ප්‍රිය නැහැනේ නේද නමුත් ඒ ඒවට ප්‍රිය නැති වුණාට අපිට වෙන 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 ප්‍රිය જાති දැන් තියෙනවා දනොත් අපි උදේ ඉඳ රෑ වෙනකල් ප්‍රිය වස්තුන් එක නේද ගණ දෙන්නේ බලන්න නැද්ද කියලා ඈ නැගිට්ටත් තියෙන්දත් යත් කරත් යාම කරලා ප්‍රිය ප්‍රිය දේවල්ම හොයනවා ප්‍රිය වස්තුන් එකම ගණ දෙනවා කරනවා එදේ එදත් පොඩි කාලෙත් කොම්පිටිටිව් කාලෙත් නිදි වැඩි හිටියයි අපිට කිව්වා අර පොඩි උන්න නිඳ ගිහිල්ලා අද්දක නිදාගෙන නෙමෙයි අනේ උන් ඉතින් අර රැවටිලානේ අර වැලි වලට කොම්පිටිටිව් කියලා අර පොඩි උන් කියලා අපි කියනවා දනොත් අපිට මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා කියනවා අනේ අරුන් රැවටිලා තියෙන හැටි මේ ලෝකේ අහුවෙලා නිදි ඒ කටේ නිදි අර හැට ළමක් රහතන් වහන්සේලා කියන්නේ උඹලා අවදිලා කියවනේ මිනිස්ස බන්දර දිව්‍ය බන්දර බ්‍රහ්ම බන්දර නැහැ මිනිස්ස තලයට බැඳිලත් නැහැ දිව්‍ය තලයට බැඳිලත් නැහැ බ්‍රහ්ම තලයට බැඳිලත් මත්ද ආන් ඇහැරලා එතකොට අපි දැන් මේක අහුවෙලා නිදි එතකොට නිදි ඉතින් අපි එම තේරුණොත් විතරයි නිින්ද ගිහලා නේද කියලා තේරුණොත් විතරයි අර නිදිගැට පිස දමලා පොඩ අවදි වෙන්න අවස්ථාවක් හදාගන්නේ පරිශෝතගාමි ප්‍රතිපදාවට මේ සූත්‍රේ පුරාම තිබෙනේ පරිශෝතගාමි ප්‍රතිපදාවට යන හැටිනේ අර මිනිස්සයාට කියනන්නේ උඹ පල්ලෙහාට ගිය හැටි ගිහලා ලොකු වලකට වැටෙනවා ඒකේ දියරක් උසොත් ඉන්නවා මෙච්චර අඩත් එට්ටන් තියනවා ඒකේ කියලා මොනවාද පංචකාම නැමැති මේ මොකද මේ ඔව් මේ 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 මොකද්ද අර अवश्य අස්වාස් ප්‍රස්වාස් ක්‍රියාවදී බලාගෙන ඈ ඒක අමතක වෙනවා යම් වෙලාවකදී ගැඹුරට ප්‍රවිෂ්ඨ වෙන්න උනාට පස්සේ ඒ තාක් අපිට මොකද වෙන්නේ ගැඹුරයි මේකයි දෙක එකට අල්ලගෙන බලන්න ඕන ගැඹුර කිව්වේ මොකද්ද අර හීන ලෝකේ හීන පේන තැනයි එමෙතන කල්පනාව සීන යන තැනයි අස්වාස් ප්‍රස්වාසය දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එය වඩා අපිට විචක්ෂණශීලීව බලා ගැනීම සඳහා තමයි අර මේ හැසිරීමක් තියෙන්නේ සතර සතිපට්ඨාන එහෙම නැත්නම් මොකද්ද සක්මන් කිරීමක් තියෙන්නේ ඈ ආස්වාස් ප්‍රසවාස අමතක නොවි උස්සන යවන තබන ඒක දවසකින් දෙකකින් බෑනේ මාසයකින් ගමාරකින් උත් බෑනේ අවුරුදු 3 4 කින් හරි ගමන් ඈ දැන් ඉතරහට අවුරුදු තව 4 5 කරන්න බැරි වෙද නැ බැරි ලාවක් කකුල බලන්න තියෙන්න පුළුවන් ඈ දැන් අතින් අපේ වයස 60ට දැන් හැට පැනපු අපිට කොයි වෙලාවෙ අඩත් එට්ටන් ඇවිල්ලා කකුල අඩිය තියාගන්න බැරුණා කළා සක්මන් ඉවරයි එතනින් ගියා ඒක හින්දා දැන් කොයි කොයි වෙලාවෙ කොහොම හරි කකුල යවලා තබලා ඒ වාගේ දෙයකටම යදන්න ඕනේ වෙන මොකෙකට වන්නත් වෙන නැහැ එයම තමයි අපිට මොකද අසීමිත බව ප්‍රත්‍යක්ෂණ තාක්ක මෙන්න මොකක්ද මේ අසීමිත බවට හෙලිදරව් වෙන තාක්ක ඔබගේ හැසිරීම එහෙම විය යුතු වෙන මොකක්ද අපි කරන්නේ අනික එකකින්වත් අසීමිත බවට බෑ අනික එකම එක අනික හැම එකකින් ගිල වැටෙන්නේ අර වලට ඈ ඊට පස්සේ අර හතර අපායට සදිවේ තලයට ඊළඟට අත්‍යදේ ස්ථිර කරගෙන අර මාගමුණ්ඩ අහුවෙලා අත්‍යදේ ස්ථිර භාවයට අල්ලාගෙන ඉතින් මොකද වෙන්නේ ලොකු රළ පහරකට අහුවෙලා මේ එන්න ප්‍රපාතෙට දැන් කළ යුතු කාරණේ මොකද්ද හුළඟයි නාහෙන් ඇතුළේන හුළඟයි කකුල යවන එකයි දෙක පිළිබඳව බලන්න වෙන මොකවන්න වෙන මොකවත් જાති ඕනෙත් නැහැ ඔය ධර්ම කාරණාවේ අනික ඔක්කොම වැටහෙනවා දකින්නියෝ ඔය අනික අපි කතා කරන වචන ඔක්කොම දකින්නවා කොතේද දකින්නේ වැටහෙනවා කොතේද හුළඟයි කකුලයි දෙක දිහා බලාගෙන යනකොට ආශ්වාස වාතයේ වැවිලා කකුල උසවන යවන තවන හැටි අතේ එහාට මෙහාට විසිකර හැටි එතකොට ආස්වාස වාතයේ වෙයි වෙන සිද්ධිය. ඒ ගැනම විතර. ආ? භාවනාව ගැඹුරුයි ටිකයි. ටිකයි උනාට ගැඹුරු.
කරන්න ඕන වැඩ බොහොම චුට්ටයි ඒනට ගැඹුරු ඒක තමයි මොකද මොකද වෙලා තියෙන්නේ අපි ගිහිල්ලා නැහනේ ආන් ඒක හින්දා ඇවිදලා නැහනේ ඇවිද්දට කතා කරලා නැහනේ කතා කරුවට කෑම කාලා නැහනේ ඈ අත උස්සලා නැහනේ එහෙම කිව්වට එහෙම කළා අරාමය කියලා කිව්වට නැහනේ ඉවරයි නේ ඒ එතන එතනින් ගෙතරි ගියේ හැම එකක් ඉවරයි ඉවරයි කියලා බලන එක තමයි ධර්මදර ඒ පිළිබඳව උදේ ඉඳ රෑ වෙනකල් මේ අපි වාගේ කියවන එකක් නෙමෙයි කියවලා හරියන්නේ නැහැ මේක කියවන එකේ බොහොම ටිකයි ඒ පිළිබඳව දකින්නේ ළඟ ළඟ කියවන්නත් අපි ඒක දැක ගන්නට යම් ප්‍රකාරයක් වශයෙන්නේ වෙනත් වෙනත් දේවල් වලින් සජීවය තලයේ උපදින්න හරිය මෙහෙමයි මෙහෙමයි කියලා කියනවත් නෙවෙයිනේ ඈ මේ මේ මොකද්ද මෙතන මෙතන දැක ගන්නට කරන ප්‍රකාශක ටික මේක ෂණයෙන් ලබන්නේ හරියට අර මේ පැත්තේ වාහනයක් ආවා මේ පැත්තේ වාහනයක් ආවා වාහන දෙකකට හැප්පුණා එතකොටම මොකද්ද මේ එතන මේ මොකද්ද ඇක්සිඩන්ට් එකක් වුණා පටාස් ගලත් එක පාට දැන් මේක වාර්තාකාරයෙකුට ලියන්න කිව්ව පත්‍රයේ කොච්චරලා ලියනවද පිටු ගණන් ලියනවා අර පැත්තේ කාර් එක ආපු හැටි ඒකේ වේගය අර මේ පැත්තෙන් ආපු හැටි මේ දෙකේකට හැප්පෙනුට ආපු ඩෝන් ගාන සද්දේ ඊට පස්සේ සෙනෙක එකතු වෙච්ච හැටි අරම මේ ඇක්සිඩන්ට් එක ගැන විස්තරයක් වාර්තාවල් ලියන නමුත් දැන් ඇක්සිඩන්ට් එක වෙන්නේ වාර්තාවල් මොන තප්පරයකින් ගින් තියෙන දෙකේකට හැප්පුණා ඩාංගයව ඇක්සිඩන්ට් එකට තප්පරේ වාර්තා කරන්න ගොඩයි ආන් ඒ වගේ මේ පොතපතවල වාර්තාව තමයි තියෙන්නේ නිවන් නැමැති තැන දැකීමේ වාර්තාව මේ තියෙන්නේ හැබැයි වාර්තාව අපි උපකාර කරගෙන වාර්තාව තුලින් ඇක්සිඩන්ට් එකේ තියෙනා වූ මහාන් තත්ත්වකම තේරුම් ගන්න සිස් ගල වෙච්ච එකේ තියෙන සිස් ගල දැන් ෂණයෙන් ලැබෙන සපත නිවන ඈ සිස් ගල ද්‍රව්‍ය නෙමෙයි ශූන්‍යයි කියලා දකින්න එක ඒ දැක ගැනීමට වාර්තාව මේ තියෙන්නේ මොනවද අහන්න තියෙන්නේ සාමිනාස අවසරයි ඔව් ඔව් අහන්න සාමිනාස මේ අපිට මේ දැන් වේදනා සංඥා සංකාර විඥාන ඇති වුණාට පස්සේ මේ ආයතනික වීම වළක්වා ගැනීම මම හිතන්නේ පටිසෝතගාමි ගමනක තහුරු වෙන්න කරන්න පුළුවන් මූලිකම කාරණාවද ඔව් කියන්නේ ආය දැන් ආයතනික වීම ඔද වේදනා වේදනාවක් වේදනාවයි සංඥාවයි සංකාරය විඥානය කියන එක එකිනෙකට වෙන් කරන්න බෑ බෑ ඔව් එහෙමයි හරිද නමුත් ඒ ඒ ඒ ඔක්කොම ඒ ඔක්කොම එකකුත් නෙමෙයි ඈ හැබැයි වෙන්වෙන් වශයෙන් දකින්නත් බෑ දැන් විඳින් විඳින එකම හඳුනනවා යම් වින්දනයක් එනකොට මේක හඳුනනවා ඈ ඒ පිළිබඳව ලෝභ මෝහ වීමකුත් වෙනවා ඒක දැන ගැනීමකුත් වෙනවා එතකොට එකේම වාගේ තමයි මේ දැනගන්නේ නේ යම් වින්දනයේ ප්‍රමුඛයි අනික්වා නිලීනයි යන්නේ වාගේ හඳුනනවා නම් යමක් හඳුනන එක ප්‍රමුඛයි අනික්වා නිලීනයි ඕවා එකක් ප්‍රමුඛත්වයලා බලනකොට අනික්වා දැන් අපිට ඈතින් කවුරු හරි එනකොට මෙයා කවුද කියලා හඳුනා ගන්න බැරුව තියෙනවා. ඔහොම කිට්ටු වෙන කිට්ටු වලට ආ මේ අහවලානේ. දැන් ඔතන තියෙන්නේ ප්‍රමුඛෝණය මොකද්ද? වේදනාවවත් අරයා කෙරෙහි ඇල්මක්වත් දැනගැනීමක්වත් කියන කාරණාව වලට වැඩිය ප්‍රමුඛෝණය මොකද්ද? හැඳිනීම. අරයව හැඳිනීම. ආ හඳුනාගත්තා. හඳුනා ගැනීම දැනගත්තා හඳුනා ගැනීමේදී සතුටක් ඇති වුණා හඳුනා ගැනීමේදී වින්දනයක් ඇති වුණා ඔන්නෝමයි හැඳිනීම මුල් වෙලා පංචස්කන්ධේ ක්‍රියා වෙන්නේ වේදනාව කියන එකේ දැන් අතට පිහියකින් කොට වැදුන වදිනකොට තුවාල වුණා ආ එතකොට මොකද වෙන්නේ රිදෙන්න පටන් ගත්තා එතකොට දුක්ඛ වේදනාව එතකොට වේදනාව ප්‍රමුඛයි ඊට පස්සේ මේ වේදනාව හඳුනනවා ඒක දැනගන්නවා එතනදී වේදනාව ප්‍රමුඛ වෙනවා සුකෝහයම දිවට මොනවා රසවත් කෑමක් ගෑවෙනවා එතකොට
එතන සුඛ වේදනාව ප්‍රමුඛයි. ඊට පස්සේ තමයි මේ ගෑවුනේ මොනවද? රඹුටන්ද මොනවද කියලා මේ හැඳිනීම. තේරෙනවද? එතකොට තව සමහරක් කාලවලට හිතට තටතට යන අනුකරණයෙන් තරහක් ඇති වෙනවා. නැත්නම් අධික සතුටක් ඇති වෙනවා හිතට. එතකොට තරහව සතුට තමයි එතේදී ලොක්ක වෙලා තියෙන්නේ. එතන සංඛාරස්කන්ධය ඉස්සරහට ඇවිදිලා. අරවත් එක තියෙනවා. ඒ පොඩ්ඩක් යටයි. තව සමහර වෙලාවට මොකක් හරි මේ මොකක් හරි දැන් හැන්නේ දැන් මොකක් හරි දැන ගැනීම මොන හරි දෙයක් දැන ගන්නවා අකුරක් දැන ගන්නවා යමේ පාරට්ටටක් දැන ගන්නවා දැන ගැනීම ප්‍රමුඛයි අනික්වත් හේතුර තියෙනවා දැන් ඔය මං කියන්න ඇති වෙන මොකක්වත් නෙමේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ චෛසික ධර්මයන් එකක් ප්‍රමුඛ වෙනකොට අනික්වා නිලීනව ඒත් එක්කම ඉතින් තොරතෝංචයක් නැතුව විඳිනවා හඳුනනවා දැනගන්නවා ආයි රූප කොට පිළිගන්නවා ඕක තමයි තොරතෝංචයක් නැතුව සිද්ධ වෙන්නේ තොරතෝංචයක් නැතුව සිදුවීමට කියන ආයතනික වීම ඕක තොරතෝංචයක් නැතුව සිද්ධ වෙනකොට ඒකටම ඒකම වෙනවා අන්න ඒකට කියන ආයතනික වෙනවා දැන් උතන හිස් බවක් ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා නා හිස් බව උතන ඉවර බව වින්දා ඉවරයි හැඳුනුවා ඉවරයි දැනගත්තා ඉවරයි ඒකේ වටිනාකම් ඒකත් එක්කලා ඊළඟට ගඩදෙනු කිරීම ඔබට සිතේ අඩු වෙනවා නම් ආයතනික වීම ටික ටික අඩු වෙනවා ඔබේ සිතේ එතකොට උපාදාන වීම අඩු වෙනවා ආයතනික භාවය ටික ටික අඩු වෙනවා එතකොට උපාදාන වීම ක්‍රීම අඩු වෙනවා කියන්නේ උපාදානේ අඩු. එතකොට කැඩෙන පැත්තට හැරෙන්නේ. උපාදානේ අඩු. එතකොට ඉතින් ගැලවෙන පැත්තට. ඒ හින්දා මේ හොඳම දේ තමයි දැන් අපි අර කියන්නේ දැන්. දැන් පොඩි ළමයා කොම්පියුටර් අම්මට හා හා ඇත්තද පුතේ හරි රහයි කියලා අපිත් බොරුවට අරක මේ කන බව පෙන්නනවා. අර ළමයා සතුටු වෙනවා. අපි දන්නන්නේ බොරුවට කියලා නේද? ළමයා සතුටු කරන්නේ නෙමෙයි අපිට දැන් අපි කරන්න කියන ඒවා බොරුවට කරනවා කියන එක තේරෙන්න. දැන් අපි යන්නේ කියන කරන හැම එකක්ම මේ අම බොරුවක් නේ කරන්නේ. ඈ මේ බොරුවටනේ. මේක ඇත්ත කියන සිහිය ඇතුව කරමුකෝ. සිහිය ඇතුව කරමු. මේ බොරුවක්මයි මේ කරන්නේ. බොරුවක් කියන්නේ බොරුවෙන් පිරිච්ච ලෝකයක්නේ. ඈ කොතන බැලුවත් බොරුවමනේ බලන්නකො. නැද කියලා. hina වුණත් බොරුව. කතා කරුවත් බොරුව. ඒ හැම එකකේම තියෙන්නේ ඇත්ත නෙමෙයි බොරුව. ඇත්ත නෙමෙයි බොරුව. බොරුව බව කරන එක. ඉතින් බොරු කරනවා කියලාම කියන්නේ යන්න එපා. බොරු කරන බොරු කරනව නෙමෙයි. බොරුව බව මුලාව බව දැනගෙන. එතන තියෙනවා බර නැති ගතියක්. වෙහෙස අඩු ගතියක්. ඒකෙන් තමයි අර වෙහෙස බර නැතුව යන්නේ. ඔබට නිතරම අහුවෙන්න මේ සීමිත වූ අවකාශයේ ඉඩ. අසීමිත වූ ඉඩ. ඉඩමයි ඇත්තේ. ඉඩමයි තියෙන්නේ. ඉඩ වහගෙන එක 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 ජවනිකා පෙන්නුම් කරනවා ඔච්චරයි. ඉඩ වහගෙන ජවනිකා පෙන්නනවා. වෙන මොකක් නැහැ. ඈ? ඒ ජවනිකා ඒ පාස් වෙනවා. ඉඩ නම් හැබැයි එතන ඉඳගත්තත් ඇද්දක පියාගත්තුවත් ඉඩ හැම වෙලාවක එහෙ බැලුවත් මෙහෙ බැලුවත් මෙහෙ බැලුවත් ඉඩමයි. ආ හටියක් ඔබ ශක්තිමත් කරගන්න ඕන නම් යම් විදිහකින් බිත්තිය දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. එතන ආ කණුව දිහා බිත්තිය දිහා බලා ඉන්නකොට බිත්තියයි කණුවයි මමයි අතරේ. එහෙම නැත්නම් කණුවයි මායි අතරේ තියෙන්නේ මොකද්ද? බලාගෙන ඉන්නේ මමයි අර කණුවයි අතරේ තියෙන්නේ මොකද්ද? ඉදරේ ඉද නේද දැන් ඔබ අර කනුව දිහා බලාන ඉලට කනුව අමතක වීලා ඉඩ දිහා බලන්න ශක්තිමත් වෙන්න ඕන භවනාවේ ගැඹුර ඒකයි කනුව අමතක වෙලා බලා ඉන්නේ කනුව අමතක කරලා ඉඩ පිළිබඳව අවධානය වැඩි වෙනවා ඔන්න ඔය අවධානය වැඩි වුණොත් මොකද වෙන්නේ
අනික ඔක්කොම බොඳ කතන්දර තමයි. අර කණුව බොඳ වෙලා යනවා. ඈ බලන්න අහන දකින්න විඳින ඔක්කොම බොඳයි. ඉඩ ඇත්තයි. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද? ඉඩ පිළිබඳව සිහිය මදි. අර ඉලක්ක වෙන එක එක්කලා තියනවා ගණ දෙන්නේ. ඉලක්ක වෙනවන මොකක් කරේ? කණුවත් එක්කලා ගණ දෙන්නේ. ඒ වගේ කෙනෙක් එක්ක දෙයක් එක්ක වස්තුවක් එක්ක ගණ දෙන්න. එතකොට දැන් ඒවත් එක්කලා තියනා වූ එකගතාවේ අඩු වෙලා ඉඩට එකගතාවේ වැඩි වෙනවා නම් ඒත් ළඟම මාර්ගය ශූන්‍යත්වෙ බැලින්න. මොකද කොච්චර දේවල් බැලුවා දුර ඈත ළඟ කියලා කොච්චර බැලුවා බලපුවා ඉවරයිනි. බලන්න හදන එකක් ඉවරයිනි. ඒව එකක්වත් අතේ ගාව ගන්න බෑනේ. එහෙන් බලනවාට ඇහි ගෑවෙන්නෙත් නෑනේ. අතින් ඇලුවට අතේ ගෑවෙන්නෙත් නෑනේ. කණෙන් ඇහුවට කණේ හැප්පිලා ගෑවෙන්නෙත් නෑනේ. ඒවා හුදෙක් හුදෙක් ඒවා ඒවා තුලම ඉවර වෙලා යනවනේ. හැබැයි ඉඩ ඉඩ සත්‍යතාවය තේරුණාද මේ ඉඩ කියන එක? එනවා තේරෙනවා. අත්‍යන්තයේම පැත්තේ ඉඩ අත්‍යන්තයේ පැත්තේ ඉඩ සත්‍යතාවය. එතකොට ඒකට ඔබේ සිහිය නැගවීම වැඩි වෙන්න වැඩි වෙන්න ඔකැති ඝන දෙනුවේ වළංගුතාවය අඩුයි. අනිකත් එක්ක ඝන දෙනකොට ඒවත් එක්කලා වටිනාකම් දීම අඩුයි. වටිනාකම් දෙන්න වැඩක් නැහැ. දුන්නනේ මේ මේ දක්වා ජීවිතේ කොච්චර දේවල් වලට වටිනාකම් දුන්නද? කොහොම ඒවද? තරුණ කාලේ වටිනාකම් දුන්නේ ඒවා කොහොමයි? කොහේව නැහනේ. ළමා කාලේ වටිනාකම් දුන්නේ ඒවා කොහොම නැහැ. අපි ඉස්කෝල යන කාලේ චූටි කාලේ සරුංගලෙට දුන්න වටිනාකම් පොඩි වැඩක්ද? සරුංගලයක් ලස්සන එකක් හදාගන්න මහන්ති වෙන හැටි, ඔට්ටු වෙන හැටි, කවුරු හරි ඒක ඉරුවොත් එහෙම අඬන හැටි. ඉතින් ලස්සන සරුංගලයක් කරන් නූල් නිල් අරනකොට ඒක ඉහළ ගියාම අනික් අයගේ වට වැඩිය එහායින් අරක යනවා දකින්නකොට හිතේ ඇති වෙන හයිය බොහොම වටිනාකම් අරාම ඔක්කොම. ඉතින් සරුංගලෙත් ඉවරයි. ඉතින් පාවෙලා ගියා ඉමුකවන්නේ නැහැ. ඒ එක එක වකවානු වල ඒ වර්ධන වටිනාකම් කොහොමද? ඉතින් එහෙම ඒවා අපිට දැන් මේ පහට මුණ ගැහිලා එහෙම සිද්ධින් වෙලානේ. ඒවා ඉවරයිනේ. මේ පහත් ඉවරයිනේ. මේ ඉඩ පිළිබඳව දකින්න ආව දැක්ම නෙමෙයි නිවන් දකින්නවා කියන වෙන මොනවද? වෙන මොනවද දකින්ද? අසීමිත වූ ඉඩ පිළිබඳව ලබන අත්දැකීම. ඒ අත්දැකීම ශක්තිමත් වෙන්නට තමයි අපි උපමා උපමේ ක්‍රමවේද පාවිච්චි කරන්නේ. ආස්වාස ප්‍රසවාස දිහා බලාගෙන සිතිවිලි පහළ වෙනද සිතිවිලි කිව්වේ සිහින. මේ අහසේ වැටෙන බිතු සිතුවම් ඒවා අර රූපවාහිනියට තිරයට රූප වැටලා 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 කොච්චර කියලා ඕෆ් කරනකොට බකවන්නේ නැත්ටි. ඒ වගේ එක මනින්ද ළඟ අල්ලන්න කාරණයක් නැහැ. අහුත්තා සම්බුත්තං හුත්තාන භවිස්සති කියන එක හැමලාම සිහිය තියෙනවා. ඔව් අහෝත්වාන සම්බුත්තං ඈ අහෝත්වාන අහෝත්වාන සම්බුත්තං හුත්වාන භවිස්සති සම්බුත්තං පෙර නොතිබීමයි හටගන්නේ. හට ගැනීමක් දැන් තියෙනවා. හැබැයි පෙර ඒවා එහෙම නෙමෙයි. පෙර මොකවත් අයිති නැහැ. ඒ කියන්නේ දැන් හට ගැනීමක් තියෙදි පෙර නොතිබීම හටගන්නේ. පෙර දෙයක් තිබිලා හට ගන්නවා නෙමෙයි. හට ගැනීම දැන් අහෝත්වාන සම්භූතං. සම්භූතං කියන්නේ හට ගැනීම. පෙර නොතිබීම අහෝත්වාන. හුත්වාන භවිෂ්‍යති. ඉතුරු නැතුවම නැසෙනවා. ඉතුරු නැතුවම නැසෙනවා. ඉවර වෙනවා. ඒ හටගත් එක ඉතුරු නැතුවම නැසෙනවා. චුට්ටක්වත් කුඩක්වත් ඉතුරු නැහැ. හට ගැනීමම ඉවරයි. ආය වර්තමානයේ කියන කතන්දරයක්වත් නැහැ. වර්තමානයේ කියලා කතා වර්තමානයේ කීවනම් අතීත අනාගත හිටිනවා. ඒ ශරණයට. වර්තමාන කතාවකුත් නැහැ. ඒක තමයි උත්තරේට. ආ. අර දැන් අර වාසේ පැහැදිලි කළානේ මේ සත්වයේ ක්‍රියාදාමයයි මිනිස්සෙගේ ක්‍රියාදාමයයි කියන කාරණාවේදී මේ දර්ශනය දැක්කොත් තමයි මේ හැවටිවෙන් තොර උඩට තමයි මිනිස්ස කියන තැනට එන්නේ කියන කාරණාව. ඉතින් මට හිතෙනවා මෙන්න මෙතෙන්දී අපි හොඳ ලැජ්ජසහගත විය යුතුයි කියලායි මට හිතෙන්නේ. ඉස්සල්ලාම අපිට මෙතෙන්ට මේ රුකුලක් වශයෙන් නිතරම අපි මේ ඇත්තටම අපිට හරි ලැජ්ජයිනේ මේ සතෙකුගේ ආකාරයෙන් මේ සිත මෙහෙමින් ක්‍රියාත්මක කරන්න මේ කටයුතු කිරීම පිළිබඳව අපි ලැජ්ජ වෙන්න ඕන.
ඒක හරි. ඒ ඒ ඒ ඒ ඒ ලැජ්ජා බය දෙකට මොකද්ද දහමෙන්ති කියන්නේ? ඒ ලැජ්ජාවටයි බය වෙන්න ඕන. ඒ දෙකට මොකද්ද දහමෙන්ති කියන්නේ? හිරියත. ඈ? ඒ හිරියත තමයි පාලි වචනේනේ. ඒ ලැජ්ජා බය දෙකට ධර්මයේදී කියන වචනේ මොකද්ද? හරි ඒ ඒ බය මහත්ය කියපු එක හරි. අපි ලැජ්ජා විය යුතුයි. ඈ? අපි අපි අර සතා සතුන් උඩු පුරනවා කෑම හොයනවා වර්ගය බෝ කරනවා රම ඔට්ටුවක් යනවනේ. ඒකමනේ අපිත් කරනවා ඒක ලැජ්ජා විය යුතුයි. ඒ ලැජ්ජා බය දෙකට මොකද්ද දහමෙදි කියන වචනේ? දේව ධර්ම අහලා තියෙනව නේද? දේව ධර්ම. ආ දියුණු නුවණ ඇති කරන ධර්ම. ඔබ තුන නුවණ දියුණු කරන ධර්ම දෙකක්. මොකද්ද? ලැජ්ජාව සහ බය. මොකද්ද ලැජ්ජාව? දැන් අර අර පිරත් මහත්තයා කියපු ආකාරයට මොකද්ද? මේකට තියනවා ඉන්නවා කියලා අර සත්තු සත්තුව බැඳලා ඉන්නවා වාගේ බැඳලා ඉන්න එක ලැජ්ජා විය යුතුයි. ඒකට නෙවෙයි බය විය යුතුයි. බය විය යුතුයි කියන්නේ මොකද්ද? සුලියේ යට යට යන උඩට යනවා ඔච්චරයි. සුලියෙන් ගැලවිලා නැහැ. අර මා විශාල වලට වැටෙන සුලියේ යටට යනවා උඩට එනවා. කාලික මේ මේ අවීචි මහනරකේ කාලික සදිව්‍යතලෙ. සදිව්‍යතලෙ ඉන්න එක නතින් වැටෙනවා. අය අනිවාර්යයි මේ සසර ගමනේදී. අර කෙක් කෙනා අරකට වැටෙනවා. ඒක කෙක් කෙනා මේකට. ඉතින් පුණ්‍ය පාපී දෙකේ මේ ප්‍රතිඵල වශයෙන්. ඒ වුණාට සුලියට අහුවෙලානේ. දෙන්නම සුලිය ඇතුලෙත් අහුවෙලා උඩට සුලිය සුලියට අහුවෙලා. ඒක බය විය යුතුයි. සුලියට අහුවෙලා ඉදීම බය විය යුතුයි. ඈ ඉන්නවා තියෙනවා කියලා ඇලෙන බැදෙන එක ලැජ්ජා විය යුතුයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව කරක් පැහැදිලි කළා අපට මේ අර පළගැටියාගේ පළගැටියා නිතරම මේ එළියට එන්නවා වගේ ලාප්පුවට එන්නවා වගේ අපි එක එක අලුත් අලුත් දේවල් හද හදා ආලෝක ඒ වගේ රැවටිලි හද හදා මොනවද ගලාගෙනත් ඒ එනේනේවට බැඳෙනවා. දැන් අපිට පොඩි කාලේ පුළුවන් වුණාද මහත්ය ටෙලිෆෝන් එකක් ක්‍රියා කරන්න ඔය ක්‍රමයට බෑනේ නේද? එහෙමයි. ආ දැන් දැන් කිරිබන ළමයා අම්මයි තනින් කිරිබන ගමන් අනික අතින් ෆෝන් එකක් වැඩ කරනවා. ඒ තරමට අර පොඩි කාරය දිනවා. ඒ ක්‍රමයට නේද? එහෙමයි. අලුත් අලුත් තමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම අර ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ මේ දැන් මට හිතෙනවා මේ 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 සම්මත ලෝකේ විද්‍යාව කියලා අපි තේරුම් ගත්තට මේක සෑහීමකටපත් නොවන කාරණාවක්ද කියලායි මට හිතෙන්නේ. මම ඒකට හැල්ලුවට ලක් කරනවා නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙත් මම නම් හිතන්නේ විද්‍යාව යනු නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශන දෙකීමයි ඔය යථාභූත ඥානය දැකීම තමයි විද්‍යාව. යථාභූත ඥානය දැකීම කියන්නේ ඉඩ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීම තමයි විද්‍යාව. අර අරක අවිද්‍යාවේ විද්‍යාව. ඒක සමාජීය ඒක සමාජයාගේ පැවැත්මට ඒක අදාළයි. අපි ඒක නෑ කියනවා නෙමෙයි. දැන් ශරීර කූඩු අපවත්තන්නත් අවශ්‍යයිනේ බාහිර තාක්ෂණ විද්‍යාවෙන් නෑ. දැන් අද බලන්නකෝ ඕන දෙයක පිළිතුරු දෙනවා නෑ මොනවාන්ද මේ මේ විද්‍යාවෙන් හදලා තියෙන කිරණ වලින් අරවා මෙයා ඔයගේ අපිට ටග් ගලලා තියෙන ලෙඩෙත් හොයා ගන්නවනේ විනාඩි 5න් 10න් ලෙඩේ හොයා ගන්නවනේ. දැන් ඈත කාලේ ඔබ හොයාගත්තා ඉතින් අපිවරු කියන්නේ සිංහල වෙද මහත්තුරු එහෙම හොයා ගැනීමක් තිබුණා ඒක ඒක නිලාලලා අරවා මෙයාට. දැන් එහෙම නෙමෙයි අර මොකද මේකෙන් ටක් ගාලා තිය හොයා ගන්නවා එක එක මැති ඒව මේ පැත්තට බොහොම ඉහළින් ප්‍රයෝජන ඒක නෑ කියනවා නෙමෙයි. නමුත් අපිට මේ දුක ශෝකේ දුරු කරලා නිරෝධිය දකින්න යන ගමෙන්දි විද්‍යාව අර කනුවයි මායි අතර තියෙන අතරදැක් ඔබ වාසේ කනුව බොඳ වෙලා යන්න ඕන අපිට දකින්න අපි දකින්න ඕන ඉද ඒක හොඳ උදාහරණයක් ස්වාමීන් වහන්සේ හොඳට දකින්න පුළුවන් දෙයක් ඒක. ඔව් සවාහන්ද ඔබගේ අවධානය අඩු වෙලා යන්නේ. දැන් සමහරක් වෙලාවට මෙන්න මෙහෙම වෙලා වෙලා ඔබට ඔන්න මොකක් හරියක් ගැන දැඩිව කල්පනා කර කර ඉන්නවා ඇඳට වෙලා පුටුවට වෙලා ඉතරයින් යනවා පුතා හරි දුව හරි ඉතරයින් යනවා. නමුත් දැක්කේ නැහැ. ඉතරයින් අරගොල්ල ගියාට දැක්කේ නැහැ.
අරගුණ මම ඉස්සරහින් ගියා ඔයා දැක්කේ නැද්ද? නෑ ඊට වෙන කල්පනාවකනේ. අන්න ඒ වාගේ අපි වෙන කල්පනාවකින් ඉඳිබල තියනේ. අපිට අපිටම අර කනුව පිළිබඳව අවධානය අඩු වෙලා ඉඩ පිළිබඳව කල්පනාව වැඩි වෙන්න ඕනේ. එතන කල්පනාව කියන වචනේ පාවිච්චි කරන්නේ හොඳද නැද්ද? ඉඩ පිළිබඳව විෂන් එක දැක්ම. ඉඩ පිළිබඳව දැක්ම අවදි වෙලා තියෙන්න ඕනේ. එතකොට අර කාමතක වෙලා යනවා. මොකද්ද අර කනුව? කනුව බෙදෙනවා කියන්නේ කනුවක් බොද වෙනවට නෙමෙයි. ඒ පිළිබඳව මගේ කනුව හදාගත්තේ මගේ හිතේනේ. ඒ කනුව පිළිබඳව අවධානය අඩු වෙලා යනවා. හැබැයි අර ඉඩ පිළිබඳව දැක්ම වැඩි වෙනවා. තේරුණාද? කනුව කියන එක ස්වාමීන් වහන්සේ විඥානයේ මායාව තුළින් හැදෙන එකක් කියන තැන අපි දකින්න ඕන නේද? නෑ වැඩි විතර ඕනෙත් නෑ. අර කනුවක්නේ. අර අර ඉතලා තියෙන කනුවක්. දැන් මේ මොකද අපි ඉදිරියේදී භාවනා කරනකොට ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. භාවනා කරන්න බලා ගන්න ඕන. ඇත්තටම මේ බිත්‍ය අධ්‍යය. නිවත මොකක් හරි කාරණයක් දියා ඔච්චරයි. වෙන මොකක්වත් නෑ උපකාරක. එතකොට ඒ දියා බලාගෙන නින්දට නොවැටි කල්පනාවටත් නොවැටි නින්දරත් නොවැටි බිත්‍යට අවධානය නැතුව ඔය එකකටවත් නැතුව ඉන්නකොට අවස්ථාව තමයි ඉඩ කියන්නේ. ඉඩ දකින්නවා කියන්නේ. නින්දර වැටෙන්නෙත් නෑ. කල්පනා වලට යන්නෙත් නෑ. බිච්චිය දිහා බලාගෙන බිච්චියට අවධානෙත් නෑ. එතකොට ඔබගේ සිත අර 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 කොහෙද? එතකොට අර අර යථා භූත සිත. ඉඳ දකින්න සිත. සුළු වේලාවකට හිටියකි. ආ? ඔව් සුළු. ඔව් සුළු වේලාවෙන් ඉඳ පටන් ගන්න වැඩි. සුළු වේලාවෙන් තමයි වැඩි පටන් ගන්න. සුළු කාලයක් ඉදීමෙන් එකට ඒක දෙගුණ වීම. එහෙම තමයි. අර ඒ කාලේ අර ජපන් ආරාමවල තිබිලා තියෙනවා ඔය ෂෙන් ආරාමවල අනිවාර්යයෙන්ම පිස්සු මිනිස්සුයෙක් ගෙනත් තියාගන්නවා. ආදවක කීරකට ඔන්න මට පොඩි මතකයක් ආවා එකපාරටම. දල්දා මාලිගාව ඉස්සරහ තියෙන්නේ අර ලොකු ගස් මේ අර වැවද්දර වැවද්දර ලොකු ගහක් යට දැන් නෙමෙයි දැන් මම ඔබතුමියලාගේ ගෙවල් වල බඩ කියන කාලේ අර ඒ කාලේ ලේවැල් එහෙම බණ කියන කාලේ දවසක මේ මං ඔතනින් දළදා මාලිගාවට වදින්න යනකොට මම එකපාරටම දැක්කා ගෑනු කෙනෙක්. ඒකට එයාට වටේපිට මිනිස්සු කිව්වේ කර්මපොදිය කිවි. මොකද ටින් අරාමයා ඔක්කොම එල්ලාගෙන පොට්ටනි අරාමයා වටේටම එල්ලාගෙන මෙයා යනවා ගිහිල්ලා අර ගහ යට ඉඳගත්තා. අර ඔක්කොම තියෙන ගහ යට ඉඳගත්තා. ඉඳගෙන එයා ඉතින් බැලුවත් ඒව බලාගෙන ඉන්නවා එච්චරයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එයාට දැන් එයාට මෙහෙ නෙමෙයිනේ ඉන්නේ වෙන ලෝකයකනේ. ඉතින් අන්න ඒ වාගේ ඔය බැලු බලාගතත්තේ බලා ගන්න කෙනෙක් ඒ කාලේ තියා ගන්නවලු ආරාමවල කියනල්ලා අඬ බොණ්ඩ දීලා. ඒ සාමාන්‍ය අපි කියන්නේ මොකද්ද? මනස විකෘති වෙච්ච කෙනෙක් නේ. ඉතින් දැන් එයා මොකද කරන්නේ? බිච්චිය තියා බලාගෙන ඉන්නවා. කවුද අර පිස්සු මිනිස්සයා? බිච්චිය තියා බලාගෙන ඉන්නකොට අර හාමුදුරුවොත් මොකද කරන්නේ? එයා බලා ඉන්න ක්‍රමයටම බිච්චිය තියා බලා ඉන්න පුරුදු වෙනවා. අද ඔය කුරු පොල් කරලා තියෙන ඉඩ දකින්න ක්‍රමයෙන් ඔය පෙන්ලා තියෙන්නේ. හැම සෙන්න ආරාමයකම පිස්සු ඇදිච්ච මිනිස්සෙක් හිටියලු. එයාට කන්න බොන්න දෙයක් තියා ගන්න. එයා ඉතින් හොම් කරා අර මිනිස්සෙ උදේ ඉඳන් රෑ වෙනකල් අර පිච්චිය දිහා බලාද මිනිහ ඇහෙල වෙන්නේ නැහැ. මිනිහ අදදී මේ අනික් කට්ටිය එක පුරුදු වෙනවා. අර අරයා ඉන්න ක්‍රමයට ඒගොල්ලත් ඉඳලා පුරුදු වෙනවා. අන්තිමට මේගොල්ලත් වැටෙනවා තෙන්න. ඒ වැටෙන්නේ යථාබෝධයෙන්නේ. ඉතින් යථාබෝධයේ කෙනයි පිස්සු එක්කෙනයි දෙක අතර වැඩි වෙනසකුත් නැහැ. අර පොල්පිටිය අගපැත්තයි මොන පැත්තයි වාගේ තමයි අගපැත්ත වාගේ මේ අර ඔළුව පැත්ත වාගේ අර යථාබෝධ කරපේකේනා අර පිත්ත පැත්ත වාගේ අර මේ සීබුද්ධිය නැති එකේනා ඔය දෙන්නම් බලනකොට එකයි අර 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 කාරණේ යටහිලා ඉඩ අසීමිතයි එයාටත් දැන් මොකවත් අර අරයට නොතේරි මනෝමය වශයෙන් එයා ඒ පැත්තකට හැරිලා ඒකින්ද එහෙම තමයි. අද යථාබෝධය කරපු කෙනෙක් ඉන්නවා දැක්කොත් අනික කයි පිස්සුයි කියලා කියයි. ඒක එහෙම තමයි. මොකද එයාගේ මේ පැත්ත නෑනේ ප්‍රචාරය. අර පිස්සු කෙනාගේත් ප්‍රචාරයක් නේ. අන්න ඒ වාගේ අර්ථයකින් මම ඒ කිව්වේ. කනුවද්දියා බලා ඉන්න කියලා කිව්වේ අර මේ කනුවද්දියා බිත්තියද්දියා කියලා කිව්වේ මේ. මොකද අපිට ඔය බිත්තියදියා බලා ඉන්න. ඒකට බිත්තිය නෙවෙයි ටික වෙලාවක් යනකොට පේන්නේ දවසක් හමාරක් කරපු. අර ඉස්බව් අපි කල්පනාවට නොඇටින්න ඕනේ. කල්පනා කරන්න බෑ. විශ්සනම් කල්පනාව යනවානේ.
මෙයා කල්පනාව යන්න බෑ මෙයා කල්පනාවක් ගියොත් පිටසක්ගේ මෙයාගේ ඇති වෙනසක් නැහැ මෙයා කල්පනාව යන්න බෑ හැබැයි අරයත් පිටියේදී බලන්නේ මෙයාත් පිටියේදී බලන්නේ මෙයා කල්පනාව යන්න නැතුව පිටියේදී බලන්නේ අරයා පිටියේදී නෙමෙයි එයා බලන්නේ එයා බලන්නේ කල්පනාවට අහුලයි මෙයාත් එතකොට පිටියේදී යන්නේ බලන්නේ අහසට එහෙමනේ ඔගේ ක්‍රමී භාවනා භාවනා කියන එකේ හරි මේ සම්්‍යක් වූ ක්‍රමවේද හදා ගන්න සම්්‍යක් වූ ස්වාමීන් වහන්සේ ඔව් කියන්න අර අහුත්වාන සම්බූතං ඒ කිව්ව තැන මේ යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එකමද ආ යම් හේතුන් සට ගත්තා ඔව් ඒකම නේද ඒ පාළි දෙකම වචන වචන දෙකම උනාට එකම නෙමෙයි පෙන්නන්නේ හරිද මෙතන මෙතන හුඟක් ඇඩ්වාන්ස් අහුත්වාන සම්බූතං උත්වාන භවිෂ්‍යති කියන වචනේත් ඇඩ්වාන්ස් අරකෙත් අරකට ඉබයි ඉසේ විසේ වචන නෙමෙයි යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ඔව් කිට්ටුයි තමා නම් මේ තුන් නිසා හටගත්තා වූ නමක් ඇද්ද එය නිරෝධයි හරි ඔව් කිට්ටුයි කිට්ටුයි එක එක වාගේ හරි යන්නේ යන්නේ මේ දැන් මේගොල්ලන්ට බණ කියන්න මේ සාමාන්‍යයට එහෙම බෑ දැන් මේ මොකද මේ කරි කියාවම ඒකේ එහයි ගැන අනික් වචන තල්ලාගෙන තියෙනවා ඈ ඒක තමයි එහෙම තමයි වෙන්නේ ස්වාමීන් වහන්සේ ධර්ම ඥානෙ දෙන්නේ අපිට ඒක ඒකනේ අන්තිම හාමුදුරන්ටමයි ලෙඩේ දාන්නේ කෙසේ වෙතත් අරටුව උක තමයි අර අරටුවෙම අරටුව අරටුව ගන්න අයට ඊගාවට අර මේව හරියන්නේ නැහැ මොනවද නිකන් අර මේ මෙහා පැත්තේ ඉඳුරු ගස් වාගේ තියෙන බණ අහලා හරියන්නේ නැහැ මෙලෝ පරලෝ සංසාරේ ලැබෙන ඊගාවට මතුමත් වෙන නිවන් දකින අරම ඕවා එක ඕවා අදාල නැහැ ඒ ඇහුණත් නිකන් උඩින් යනවා බොල් මේ අරටුවමයි හොයන්නේ ඔව් මේ දැන් හොයන්නේ දැන් නිරෝධිය හොයන්නේ ඒක හරි දැන් නිරෝධිය හොයන්න පුළුවන් විදියට ඔබගේ මනස ශක්තිමත් නම් ඔන්න අපි කෑ ගහපු එකේ ව්‍යායාමයක් තියෙනවා ඒක හරි ඒ අපි කෑ ගහන්නේ වෙන වෙන මොකක් වත් නෙමෙයි ඔය නිරෝධියම පිළිබඳව අත්දකින්න තමයි කතා කරන්නේ ඉතින් ඒක හරි ගන්න එතකොට ඒක ඒක ඔබගේ මගේ පෞද්ගලික දේශනා නෙමෙයිනේ මං ඒකනේ පෞද්ගලිකත්වයක් ඔකට දාන්න නැත්තේ නමක් නැත්තේ ඔටෝ එකක් නැත්තේ මොකද ඔය තමයි තථාගතයන් වහන්සේගේ එනි දැන් බලන්නකෝ මේ සූත්‍ර කෑලි මේ පොඩි සූත්‍රේ ත්‍රිවිචාව කොටසනේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිමුඛ දේශනාවක් නේ ඒ ත්‍රිමුඛ දේශනාවේ තිබිච්ච ඒ උපමා ටික බලන්නකෝ ආයේ හොල්ලන්න පුළුවන්ද කියලා ඔය අපි කතා කරන ඒවට අදාළයි නේද අපි කතා කරන්නේ ඔය ඉසව් වෙන්නේ නේද දැන් ඔබට ඒක තේරෙනවානේ මේ උපමා වලට එහෙනම් අරටුව මේ දහමේ අරටුවයි මේ දහමේ අරටුවයි දහමේ අරටුව වැටිච්ච එකේනට ආය ආපහු හිටින්නේ නැහැ. එයා අරටුව තුලම තමයි හොයන්නේ. තවත් වචනයක් ඇහෙනවා නම්, තවත් ප්‍රකාශනයක් ඇහෙනවා නම්, ඒකේ අරටුවමයි හොයන්නේ. ඒක හරි. දැන් ඔය පින්වතුන් අවුරුද්දක හමාරක වෙන ඉඳලා අපි දැඩි උත්සාහයක් යදවලා තියෙනවා. ඔබතුමාලා බොහොම අවධානයකින් ඒක අරන් තියෙනවා. ඉතින් ඒක හරි සතුටක්. ආ? ඒක නේන අපිට නිවෙන්න තියෙන සතුට. මේක හරයක් හයියක් අරටුවක් නැති බව දැකීම. එහෙනම් අද ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්මාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍රු සේවනයෙන් රෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගඵල පිරිවිදින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනා වේවා ඉසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් වියුක්තේය සුවපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සැපේට පැමිණේවා සියල්ලන්ටම අග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිටාධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතූ යහපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා